ආජීවාර්ථනක සීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න.
गौरवनीय विहारस्थानी विहाराधिपति अवसराई राष्ट्रपति बालभोगी दामकीर्ति गौरवनीय नायक स्वामी नाम से अवसर एवं गौरवनीय अवसराई हिंगुरा चमनी दामानंद गौरवनीय नायक स्वामी नाम से अवसर एवं वेडकोटे अति गौरवनीय नायक स्वामी महंसे नायकुलु वंदनीय महासंगरत्ने अवसर वेडकोटे गौरवनीय मैनियन महंसे लागे अवसर पिंगदुनी अपे पिंगवा दानुष महात्म्या एवं पिंगवा नोन महात्म्य दियनीय අපිට පසුගිය වසර දෙක වගේ පුරාවටම අවස්ථා කිහිපයකදීම මතක් කිරීමක් සිද්ධ කළා. තමන්ගේ ගමේ පන්සලක වැඩම කරලා ධර්ම දේශනාවේ තින්කමක් සිද්ධ කළ දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් ඇදියටයි මේ මොහොතේ මේ තින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටාපිටාව බලද්දී වටාපිටාව දකිද්දී බොහෝම විචිත්‍ර සුන්දර පින්කම සූදානම් කරලා තියෙනවා පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වය දකිද්දී ඒ විචිත්‍රභාවය තුලින් අපි දකින්නේ එම පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ ඒ වගේ මේ පින්කමට අනුශාසනා ධර්මයන් සකස් කොට දුන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ සිත් සතන් උතුම් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රද කියන කාරණය පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහොම විචිත්‍ර චිත්‍රයක් තිබ්බා පිණිස ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුනි පින්වතුල්ලා විචිත්‍ර ආකාරයෙන් උතුම් තෙරුවන් අරමුණු කරගෙන විචිත්‍ර විචිත්‍ර පින්කම් සිද්ධ කරද්දී ඒ තුලින් අපි දකින්නේ ඔබලාගේ සිත්සතන් උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දාන ධර්මදායාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන සමාධියට දායාද වෙලා ජීවත් වෙන ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන කියලා ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණා ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරාම් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ශාස්ත්‍රමුන් වහන්සේ හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය වන අපෙන් එවැනි කාරුණික ඉල්ලීමක් කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සෑම ස්වාමීන් වහන්සේක් නමක්ම මුල් කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් උඩුපියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පිණිසුයි ඒ නිහතමානී සතුට තමයි ඔබලා මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය වන අපට දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වන නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පිණිස. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබට මේ වණිතික
දේශනා කරන්න. පිමතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ගිහි පින්වතුන්ලාගෙන් දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මහා සංඝ රත්නය පත් කරන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් කළාද පිමතුනි විනය කාරණා 220ක් අධිකරණයන් හතක් පනවමින් මේ මහා සංඝ රත්නය සත්පුරුෂ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මනුස්සයන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනටපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් වෙනසක් ගත්තද ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝ රත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළා මල් දහසක් පූජා කළා एक माला माल दहसत आई थी लोटुरा बुद्रजानन वहन से तमाई पीने तुम्हें नुकरे लोटुरा बुद्रजानन वहन से माई ओबलांगे मेवन विचित्रो पूजा वन लवन ने महा संगरात ने वन अपेटे मार्गे किया तुम्हें ऐसा कल्पना कराने පින්වතුල්ලා මේ මොහොතේ අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා කාලය ශ්‍රමය ධනිය වැය කරලා යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කළා කියනවාද මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේරිසි වලින් උඩුවියන් වලින් ගිලන් පසෙන් ඔබ යම් පූජාවක් සිද්ධ කළා කියනවාද ඒ සෑම පූජාවක්ම ලෝතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ उत्तम सम्मा संबुद्ध ज्ञाने उद्देशा पूजा करमी पूजा वेवा किया साधु ज्ञान साधु 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 इन दुनी मामूरी में दारु देश ने पाहत का निश्चला तीन दुल्ला टे बावना उपेक्त टे मुरी मार रखने आना तीन दुल्ला दैस किया गने मां की हुआ टे पास से शब्द नामेर किया ने मांगे काये दुकुं दुरुवी सिते दुकुं दुरुवी निदुकुं बिन्वा नीलोगी बिन्वा स्वपातुं बिन्वा मामे काये दुकुं दुरुवी सिते නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත්
පත්වෙත්වා සුවපත්වෙත්වා මාමින්ම දෙවියෝද දෙවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නම්
සම්බන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරදී නම්බන සේක සාමිනී සාමිනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම සත්තා දේව මනුස්සානම් වනසේක සත්තා දේව මනුස්සානම් වනසේක සාමිනී සාමිනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහෙයි සුදුසු වූහෙයි භගවානම් වනසේක භගවානම් වනසේක සාමිනී සාමිනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හි සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක පටිපදාය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අර්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං අර්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුද්ධි පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිපාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං නම්බනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරදී
සත්තා දේව මනුස්සානම් වනසේක සත්තා දේව මනුස්සානම් වනසේක භගවානම් වනසේක භගවානම් වනසේක සාමීනී සාමීනී භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක 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 සාදු කියන්නේ සාදු දැන් අපි මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මොහොතක් මෙනෙහි කළා. එන්නතුනේ මේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවන්ට. විදර්ශනාවට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොයිසම් මෛත්‍රිය වැඩුවා කොයිසම් බුද්ධානුස්සතිය පුහුණුණා දැන් දීපින්වතුන්ලා පුංචි කාලේ ඉඳන්ම වඩන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව. අපි කොච්චර මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව වැඩුවා ඒ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවන්ට. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි මේ සමත භාවනාව විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. ඔබ කොච්චර බුදුගුණ වඩලා කොච්චර මෛත්‍රිය වඩලා කවදා හරි දවසක ඔබ මරණාසන්න මොහොතේ සුවපත් වේවා කියලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ඔබ ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා කියන්නේ. නමුත් ඒ සුගතියේ උපත අනිත්‍ය උපත. ඒ සුගතිය ඔබ ලබන උපත ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් උපතක්මයි කියනතුනි. ඔබ කොච්චර බුද්ධානුස්සතිය පුහුණු කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන උතුම් බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි ඔබ සුගතියේ ඉපදෙනවා කියනතුනි. නමුත් ඒ සුගතිය අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් මුණ ගැහිලා තියෙනවා පිළිතුරු. ඒ මුණ ගැහුණු සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි මෛත්‍රී භාවනාව උපයෝගී කරගත්තේ බුද්ධානුස්සති භාවනාව අපි උපයෝගී කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් උදෙසාමයි පිණිස. ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න සංසාරයේ ඔබ මෛත්‍රී භාවනාව පුහුණු කරලා මරණාසන්න මොහොතේ මෛත්‍රී ධ්‍යානයන් සකස් කරගෙන රූපාවචර බ්‍රහ්මතලවල අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ඔබ ජීවත් වෙලා තියෙනවා. ආයිමත් ඔබ සතර අපායට වැටෙන බින්දුවේ. ඔබ මෛත්‍රී භාවනාව පුහුණු කරලා ධ්‍යාන මට්ටම් ඇති කරගෙන ඔබ සංසාරේ මෛත්‍රී ධ්‍යාන බලයෙන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම එර්ධියෙන් ගමන් කළා කියනවා පින්වතුනි. නමුත් ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා. ඔබලා මෛත්‍රී භාවනාව වඩලා සක්‍ර දෙවියන් සුජම්පතිය වෙලා තියෙනවා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා පින්වතුනි. ඔබ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ උතුම් බුදු ගුණයන් මෙනෙහි කරලා ඒ උතුම් සංස්කාරයන්ගේ ශක්තියෙන් රජවරු සිටවරු සක්විති රජවරු වෙලා තිබෙනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා. ඒ නිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ තව දුරටත් බුද්ධානුස්සතියේ නාමයෙන් මෛත්‍රියේ නාමයෙන් අනිත්‍ය වූ සංස්කාරයන් වැස් කරන්නේ පාපින්තුනි.
ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන්නා වූ මෛත්‍රී භාවනාව ඔබ පුහුණු කරන්නා වූ බුද්ධාංශතිය නිරතුරුවම පින්තුනි සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය කරගෙන ඒ සමත භාවනාව විදර්ශනා භාවනාව බවට පත් කරගන්න. ඒ නිසා පින්තුල්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන නුවණින් දකින්න ඔබලා පුංචි කාලේ ඉඳන් සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගත්තනම් සිහියට නගාගන්නේ චිත්තය ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයක් සිහියට නගාගත්තනම් ඒ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සිහියට නගාගන්න මේ මොහොතේ ඔබ මේ වැඩුවා වූ මෛත්‍රී බුදු ගුණ භාවනාවන් සිහියට නගාගන්න සිහියට නගාගෙන මුළු ජීවිත කාලය පුරාවට කළා වූ මෛත්‍රී බුදු ගුණ භාවනාවන් මේ මොහොතේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දකින්න දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවටම ඔබ තුල මෛත්‍රී භාවනාව වැඩුණේ බුදු ගුණ භාවනාව වැඩුණේ ඔබේ රූපය මුල් කරගෙනයි පින්තුනි ඔබේම රූපය මුල් කරගෙනයි බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාවන් ඔබ තුල වැඩුණේ මොහොතක් ඔබේ රූපය කායානුපස්සනාව තුල විසිරවන්නේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා ඔබේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් ආයතනයක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකින්න කියලා පින්වතුල්ලා දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුලින් වැඩුණා වූ මෛත්‍රී චිත්තයන් බුද්ධානුස්සතිය වැඩුණේ ඔබේ රූපය ඔබ මොහතා දෙතිස් කුණුපයක් කළා දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසින් ඔබේ රූපය ගලවන්න කියලා. ඔබේ රූපය මනසින් ලෙහන්න, මනසින් ගලවන්න, මනසින් විවෘත කරන්න. මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා. සෑම මොහොතකම මෛත්‍රී භාවනාව වඩලා, බුදු ගුණ භාවනාව වඩලා ඔබ ඇති කරගන්නා වූ ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන විදර්ශනාසිත ශක්තිමත් කරගන්න. දැස් පියාගෙන ඔබේ රූපය දෙතිස් කුණුපයක් කළා දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය මනසින් කොටස් 32කට ගලවන්න කියලා. කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර තිමතුනි ඔබේම රූපය ඔබ මනසින් කොටස් 32කට ගලවන්න. දැන් ඔබේ රූපය ගලවලා ඔබ ඉදිරියේ තියෙනවා ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. ඔබේම කෙස්වද ඔබ මනසින් අතට ගන්න. ඔබ උදේ හවස පීරන දිනපතා සෝදන සුවඳ විලවුන් තවරන මමය මගේය කියලා හිතන මේ කෙස් රොද මනසින් අතට ගන්න. මනසින් අතට ගන්න බලන්නේ කෙස් රොද තුල මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, දිරා යන කෙස් ගොඩක්, සුදු පැහැ ගැන්වෙන කෙස් ගොඩක්, කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් ගොඩක්. ඔබේම දත් ටික, ඔබේම නියපොතු ටික ඔබ මනසින් අතට ගන්න. උදේ හවස මදින උදේ හවස සෝදන පිරිසිදු කරන පාට කරන ඔබේම දත් ටික ඔබේම නියපොතු ටික මනසින් අතට අරන් බලන්න. මේ දත්වල නියපොතු වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, දිරා යන දත් ගොඩක්, දිරා යන නියපොතු ගොඩක්, මහ පොළවට පස් වෙන දත් ගොඩක්, නියපොතු ගොඩක්. ඊළඟට ඔබේ සම්මස්සට නහර ගන්න. එකින් එක නුවණින් පීර පීර බලන්න. ඔබේ මේ සම්මස් ඇට නහර වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද?
නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවාද නෑ කිමතුනි කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන්නා වූ දෙතිස් කුරුපයක් අනෝග රූපේ ඇත්ත දකින්නවා කාය ආනුපස්සනාව තුළින් දැන් ඔබ මේ දැක්කේ මොකද්ද ඔබ වැඩුවා වූ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය වැඩුණේ ඔබේ රූපය මුල් කරගෙනයි දැන් ඔබේ රූපය අසුර කරගෙන ආයම්පස්සනාව ජීවිතයට එකතු කරගත්තා ඊළඟට ඔබ චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න කොහොමද ඔබ චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නේ ඔබ අතීතේ පටන් මේ මොහොත දක්වා සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා යම් චිත්තයක් ඇති කරගත්තද ඒ චිත්තය නිට්ටේ අනිත්‍යද අනිත්‍යයි කියනතුනි ඒ කිසිම මෛත්‍රී චිත්තයක් දැන් ඔබට අයිති නැහැ ඔබ මුළු ජීවිත කාලෙම ඉතිපිසෝ භගවා අරහන් කියලා ඒ උතුම් බුදු ගුණයක් සිහියට නගා ගත්තද ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ මීට මොහොතකට පෙර ආතු අපි ඉතිපිසෝ භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයන් සිහිපත් කළා ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සිහියට නගාගෙන ඒ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා ඊළඟට ඔබ වේදනානුපස්සනාව තුළ ජීවත් වෙන්න ඔබ මුළු ජීවිත කාලය පුරාවටම මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ බුදු ගුණ භාවනාව වඩන වෙලාවේ ඔබ තුල ඇති වුණේ සැප වේදනාවන්මයි ඔබ තුල ඇති වුණේ උපේක්ෂා විඳීමම් විඳීමයි ඒකම විඳීමක්වත් දැන් ඔබට අයිති නැහැ පින්වතුනි අතීතයේ දීතියම බල කරලා බලන්න මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ ඒ සැප වේදනා උපේක්ෂා වේදනා එකම විඳීමක්වත් දැන් ඔබට අයිති නැහැ. ඒ වගේමයි ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩන වෙලාවේ යම් බාධාවන් නිසා ඔබ තුල යම් දුක් වේදනාවක් ඇති වුණාද ඒකම දුක් වේදනාවක්වත් දැන් ඔබට අයිති නැහැ. එනම් ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වඩපු වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීම් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා ඊළඟට ඔබ වඩන මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුළින් ඔබ ධම්මානුපස්සනාව මතු කරගන්න පින්වතුනි මේ උතුම් බුදු ගුණයන් වැඩුණේ ඔබේ රූපයේ ඇසුරෙන්මයි මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයෝ සියල්ලම අනිත්‍ය වූ ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින්න ඔබ මේ බුදු ගුණ වඩන වෙලාවේ මෛත්‍රී වඩන වෙලාවේ ඔබ තුල වැඩුණ උතුම් සප්ත බොජ්ජංග ධර්මයෝ සති ධම්ම විජය වීර ප්‍රීති සමාධි උපේක්ඛා මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වූ ධර්මතාවයන්මයි ධම්මානුපස්සනාවෙන් දකින්න. ඔබ මේ මෛත්‍රී භාවනාවෙන් බුදු ගුණ භාවනාවෙන් යම් කුසල් සංස්කාරයක් යම් පිනක් ජීවිතයට එකතු කරගත්තද ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ඒ වගේමයි ඔබ මෙතෙක් වැඩුවා වූ කායානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් වේදනානුපස්සනාවත් අනිත්‍යයි කියලා දකින්න ඔබ ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ඒ වගේමයි මේ උතුම් මෛත්‍රී ධර්මයන් මේ උතුම් බුදු ගුණ ධර්මයන් අපිට දේශනා කොට වදාළ ලෞතර බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වී ගිය පිරිනිවි ගිය ධර්මතාවයක් කියලා නුවණින් දකින්න ඔබ ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. එංගතුණී අන්නව මෛත්‍රී භාවනාව තුළින් බුදු ගුණ භාවනාව තුළින් ධම්මානුපස්සනාවයි මතු කරගත්තේ සියලු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි
ඔබෝබෙ රූපේ අනිත්‍යභාවය කාය අනුපස්සනාවෙන් දැක්කා සකස්නා වූ සිතුවිලි වල අනිත්‍යභාවය චිත්තානුපස්සනාවෙන් දැක්කා ඇති වුණා වූ විඳීම් වල අනිත්‍යභාවය වේදනානුපස්සනාවෙන් දැක්කා සකස්නා වූ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය ධම්මානුපස්සනාවෙන් දැක්කා පින්වතුනි මීට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව වැඩුවට පස්සේ ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ බුදු ගුණ භාවනාව මෛත්‍රී භාවනාව විදර්ශනා නුවණැති වෙන භාවනාව බවට පත් කරගන්න ඔබ එහෙම පුහුණු වුණත් ඔබ මරණාසන්න මොහොතේ ඔබට සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණා පින්වතුනි ඔබේ චිත්තයේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ ඔබ සමතයක් හැටියට මෛත්‍රී වැඩුවා නම් ඔබ ඒ සුවපත් වේවා කියන චිත්තයේ ආස්වාදයට බැඳිලා ඔබ සුගතියේ ඉපදෙනවා අනිත්‍ය ධර්මයන් නමුත් ඔබ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැකලා පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඔබට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඒ සිත ඔබ ඒ මොහොතේම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඔබේ සිතුවිල්ලට බැඳෙන්නේ නැහැ ඔබේ සිතුවිල්ලට බැඳෙන්නේ මරණාසන්න මොහොතේ ඔබ බුදු ගුණ වදලා ඉතිපිසෝ භගවා අරහන් කියන බුදු ගුණයක් සිහිපත් වුණා ඒ සිහිපත් වුණා වූ සිත ඒ මොහොතේම චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා එනිසා ඔබ විදර්ශනා නුවණ සහිත ඊළඟ පටිච්ච සමුප්පන්න උපතකටයි ඊළඟට ඔබට යොමු වෙන සිද්ධ වෙන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න තවදුරටත් මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව සමත භාවනාවක් කියන තැන නවත්තගෙන ඉන්න එපා නවත්ත ගත්තොත් ඔබ වඩන බුද්ධානුස්සතිය මෛත්‍රිය තුලින් ඔබට ලැබෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් මෛත්‍රිය තුලින් ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැහෙන තීන වෙලාවේ ඔබ වඩන්නා වූ මෛත්‍රිය බුදු ගුණ භාවනාවන් විදර්ශනා සතර සතිපට්ඨානයන් තුල විසිරෝල දැකලා මරණාසන්න මොහොතේ සුවපත් වේවා කියන චිත්තයක් ඇති වුණත් ඒ චිත්තය චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින සුවපත් වේවා කියන චිත්තයක් ඇති වුණොත් ඒ චිත්තය පස්ස පච්චය වේදනා කියලා ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින දක්ෂ වෙන්න එහෙම දැක්කොත් පින්වතුනි ඔබ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය විදර්ශනා නුවණ උදෙසා යොමු කරගත්තා වූ දක්ෂේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්න. පින්වතුලා හැමෝම දැස් පියාගෙන මං කියන දේ නුවණින් දකින්න කවුරු කියන්න එපා මං කියන දේ නුවණින් දකින්න. ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විලීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි
ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කනත් ශබ්දයක් විඥානයක් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි
සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය පහසත් විඥානයක් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි පින්වතුල්ලා මා සමග කියන්න මා සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි
आध्यात्मिक रूपे එතකොට මේ රූපය මුල් කරගෙන සකස් වෙන්නා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාණයට මොකද කියන්නේ නාම ධර්ම දැන් අපි නිරතුරුව මේ ඇස උපයෝගී කරගෙන ඇසෙන් රූප දැකලා ඒ රූපයන්ට ඇලිලා ඒ රූපය හඳුනගෙන ඒ රූපය ගැන හිතලා ඒ රූපය ගැන දැනීම් සකස් කරගෙන ऐसे मूल करेगी ना आपी निरे तुरु अमर नाम दाल में आंसर बच करे नामुत में ऐसे नित्य दानित्य दे ऐसा अनित्य नाम में ऐसे मूल करेगी ना सकस्य ना पास्ते वेदना सान्या संकार विन्यानियों नित्य वेदे नामुत आपी कावदा क्वात में ऐसे अनित्य आई केरा में ऐसे निशान सकस्य ना पास्ते वेदना सान्या संकार विन्यानियों අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඔබ බැඳුනොත් බැඳෙන්නේ පංච උපාදානස්කන්ධ ඔබ නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංච උපාදානස් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුවම අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙන්න එතකොට අපි අනාගත පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නේ දැන් ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ දීති යොමු කරන්න ඔබට මතකද ඔබ පුංචි කාලේ ඔබ අම්මාගේ මව් කුසෙන් ලෝකෙට බිහි වුණාට පස්සේ ඔබේ පුංචි ඇස ඔබ සිහියට නගා ගන්න ඒ ලදරු ඇස ඔබ සිහියට නගා ගන්න. ඒ ලදරු ඇස දැන් නිත්‍යද අනිත්‍යද? ඒක අනිත්‍ය වෙලා ගියා. ජාති ජරා ව්‍යාධි මරණයන්ට ඇසපත් වුණා. එහෙනම් ඒ ඇසෙන් ඔබ අතීතේ යම් රූපයක් දැක්කද ඒ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ ඒ ඇසෙන් මුලින්ම දැක්කේ ඔබේ අම්මා කියන රූපය තාත්තා කියන රූපය. ඒ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ओबे ऐसे ओबे कानिंग ओबे आम शब्द या कहुआ दे ओबे अम्मा ओबे तांता ओबे पुंची सांदी पुते दुए केला कथा करात दी ऐहुने शब्द या नित्य दानित्य दे पिंगतुनी आती तरुपस कांदे ओ नित्य उना दानित्य उना दे ये आती तरुपस कांदे आनित्य इनुत आती ते बयाने आती ते पाठित के समुपाने बावात्रे बयाने ඉන්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ ඔබ මෙවැනි ඇස් කෝටි ගාණක් ලැබලා තියෙනවා කියලා. බ්‍රහ්මෙක් වෙච්ච වෙලාවේ දෙවියෙක් වෙච්ච වෙලාවේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ සතර ආපා සත්වෙක් වෙච්ච වෙලාවේ ඔබ පටිච්ච සමුප්පන්නව ලැබුවා වූ ඇස් එක ගොඩක් ගැහුවොත් ඇස් කෝටි ගාණක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඇස් කෝටි ගණන් එක ඇහක්වත් ඔබට දැන් අයිතිද? ඔබට අයිති? ඔබ පෙර ජීවිතේ මිනිසෙක් කියලා හිතන්නේ? පෙර ජීවිතේත් ඔබට ඇස් එකක් තිබ්බා. ඒ ඇස් එක ඔබට අයිතිද නැද්ද?
ඒකම අතීත රූපස්කන්ධයක්වත් අපිට අයිති ඒ අතීත රූපස්කන්ධ අපිට අයිති නොවුනා නම් ඒ රූපයේ අසුරෙන් සකස් වුණා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානෝ අපිට අයිති වෙයිද අපිට අයිති නැහැ පින්වතුනි අතීත රූප වේදනා සංඥා සංකාර විඥානෝ එකක්වත් අපිට අයිති නැහැ සීනියක් පමණයි මායාවක් පමණයි එනම් මේ වර්තමාන රූපස්කන්ධය ඔබට අයිතිද නැද්ද මේ වර්තමාන ඇස ඔබට අයිතිය සංද මේක ඔබට පාලනය කරන්න පුළුවන්ද මේ ඇස ජාති ජරා වියාදි මරණයන්ට මොහොතින් මොහොත ලක් වෙනවා මේ කන නාසය දිව ශරීරය මොහොතින් මොහොත ජරා වියාදි මරණයන්ට ලක් වෙනවා මේ ජරා වියාදි මරණයන්ට ලක් වෙන මේ වර්තමාන රූපස්කන්ධය ඇසුරෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයෝ නිත්‍ය වේද අනිත්‍ය වේද මේ අතීත පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය වෙද්දී වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය වෙද්දී අපි මොකද මේ කරන්නේ රූපය මං ඇස මමේ කියලා ගන්නවා ඇස මගේ ආත්මය කියලා ගන්නවා ඇස තුන මා සිටිනවා මා තුල ඇස තියෙනවා කියලා ගන්නවා කන නාසය දිව ශරීරය මනස මනිය මගේ කියලා ගන්නවා මේ මාතුල මාසිකිනවා මාතුල මේ සලායතනයෝ කියනවා කියලා මේ රූපස්කන්ධය අපි ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා ආත්මීය දෘෂ්ටියෙන් අරගෙන මේ අනිත්‍ය වූ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාරයන්ට බැඳිනා අපි මොකද මේ කරන්නේ අපිට අයිති නැති ඇසක් නිසා අපි තවත් පටිච්ච සමුප්පන්න ඇසකට අදාළ සංස්කාර රැස් කර ගන්නවා. එමුතුනි මේ ඇස ඔබට අයිති නෑ. මේ ඇස කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පවුලේ සුසාන භූමියේ පසෙක. මේ කන කවදාක්වත් ඔබට අයිති නෑ. මේ නාසය දිව ශරීරය ඔබට අයිති නෑ. මේක සැබෑ අයිතිකාරයා පවුලේ සුසාන භූමියේ පසයි පින්වතුනි. පෞරේ සුසාන භූමියේ පසට අයිති මේ ඇස උපයෝගී කරගෙන ඔබ මේ මොහොතේත් මොකද කරන්නේ තවත් පටිච්ච සමුප්පන්න ඇසකට අදාළ සංස්කාර රැස් කර ගන්නවා ඔබ මේ කන උපයෝගී කරගෙන මොකද කරන්නේ මේ කනින් ශබ්ද අහලා ඒ වාට ඇවිලා ඒ වාට ගැටිලා පටිච්ච සමුප්පන්න තවත් කන් දෙකක් උදෙසා සංස්කාර අපි රැස් කර ගන්නවා මේ නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන ඔබ මේ මොකද්ද කරන්නේ මේ එකක්වත් අපිට අයිති නෑ මේ වයිති ජරා වියාදි මරණයන්ට මේ ජරා වියාදි මරණයන්ට අයිති මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන පටිච්ච සමුප්පන්න තවත් උපතකට අදාළ සංස්කාර අපි රැස් කරනවා පින්නතුනි සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන ඔබත් මමත් ඔච්චරයි කරලා තියෙන්නේ ඔච්චරයි කරලා තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබටත් මටත් මුණ ගැහුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ ඔබත් මමත් ගොඩ ගැහුවා වූ මල කඳන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා ඔබ අර ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් 100ක් නගා ගන්න බ්‍රහ්ම මල කඳන් දිව්‍ය මල කඳන් මනුෂ්‍ය මල කඳන් සතරාපා මල කඳන් පින්වතුනි ඒ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩ කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබ තනිව සංසාරේ ගොඩ ගැසූ මල කඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් පින්වතුනි තවත් මේ මල කඳන් ගොඩට තව මල කඳන් ගොඩ ගහන්න එපා මේ මල කඳ ඔබේ අවසාන මල කඳ බවට පත් කරගන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ මේ රූපය මුල් කරගෙන පටිච්ච සමුප්පන්න තවත් රූපයකට සංස්කාර රැස් කරන්න එපා මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාරයෝ මුල් කරගෙන පටිච්ච සමුප්පන්න තවත් රූපයකට සංස්කාර රැස් කරගන්න එපා එහෙම වුණත් පින්වතුනි අපිට අයිති නැති ඇසක් නිසා අපිට අයිති නැති කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් නිසා පෞලේ සුසාන භූමියේ පසට අයිති රූපයක් නිසා අපි භවයේ
තවත් මල කඳන් ගොඩ ගහනවා තවත් මල කඳන් ගොඩ ගහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් වුණ ගැහුණ වෙලාවේ පින්වතුනි තව දුරටත් මල කඳන් ගොඩ ගහන්න එපා අතීතේ එක්තරා බමුණෙක් හිටියා මේ බමුණ ධනවත් බමුණෙක් මේ බමුණට අමුතු ආශාවක් ඇති වෙනවා මොකක්ද ඒ ආශාව කවදා හරි දවසක මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදෙමු තැනකයි කියලා මේ බමුණ සේවකීන් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා කැලේ යොදුන් ගානක් ඈතට ගිහිල්ලා විශාල ගහක් යට තැනක් තෝරගන්නවා බමුණ කල්පනා කරනවා මෙතන නම් කිසිම දාක කිසිම කෙනෙක් වල නැතු නොදැමු තැනක් සේවකීන්ට අණ කරනවා මෙතන වල හරන්න කියලා සේවකීන් වල හරනවා බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා වැඩම කළා අහනවා බමුණ ඔබ මොකද්ද මේ කරන්නේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම මැරුණාට පස්සේ මාව වල දාන්න ඕනේ කිසිම කෙනෙක් වල නොදමු තැනක භාග්‍යවතුන් වහන්සේ මෙතන කිසිම කෙනෙක් වල දාව නැහැ ඒකයි මම මෙතන වල හරන්නේ මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසති ඥානයේ සමවදිනා పూర్වේ නිවාසානුසති ඥානයේ සමවදිනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ මේ හරණ සතර රියන තුල සංසාරයේ ඔබ 11000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. ඉන්නතුනි 11000 වතාවක් පටිච්ච සමුප්පන්නව ඒ බමුණම මේ හතරණ රියන තුල මිහිදන් වෙලා තියෙනවා. මිනිස්සය වෙලා, ප්‍රේතය වෙලා, තිරිසන් සත්තු වෙලා, දෙවියෝ වෙලා මේ බිම් කඩ තුල හුස්ම ගිය වාර 11000 වතාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දැස් පියාගන්න දැස් පියාගෙන ඔබ ඔය වාඩි වෙලා ඉන්න බිම් කඩ සිහියට නගා ගන්න ඔබ වාඩි වෙලා ඉන්න බිම් කඩ අඩි 2යි 2ේ බිම් කඩක් වෙන්න පුළුවන් ඔබ ඔය වාඩි වෙලා ඉන්න බිම් කඩ සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක් මයි පින්නතුනි ඔබ ඔය වාඩි වෙලා ඉන්නේ ඔබේම සුසාන භූමියක් මත ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ සුසානයක් මතයි ඔබත් මමත් මේ වාඩි වෙලා ඉන්නේ පින්නතුනි ඒසා දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනක් ඔබත් මමත් ඇවිල්ලා තියෙනවා ඇයි ආවේ රූපය මමේ කියලා ගත්තා රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය මමේ කියලා ගත්තා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැක්කේ නැහැ මේ පංච උපාදාන ස්කන්ධය නිට්ටය වශයෙන් අරගෙන පින්වතුනි අපි එක රූපයක් අර මල කඳන් ගොඩට එකතු කරලා පටිච්ච සමුප්පන්නව තවත් රූපයකට යනවා පින්වතුනි අර ගොඩ ගැසුවා වූ මල කඳන් ගොඩ කඩක් ඉන්නේ ඒ ඔබේම මලකඳන් ගොඩයි ඒසා සංසාරේ මලකඳන් ගොඩ ගන්න අපිට සිද්ධ වුනේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදැක්ක නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම එක විනාඩියක් විනාඩි දෙකක් විනාඩි පහක් දැස් පියාගෙන මේ රූපයේ අනිත්‍යභාවය දකින්න දැස් පියාගෙන මේ රූපයට අරමුණු වුණා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න ඒ වගේම මේ රූපය ඇසුරෙන් සකස්ුනේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය මොහොතක් දකින්න පින්නතුනි මොහොතක් දකින්න මොකද ඔබ මේ රූපයේ අනිත්‍යභාවය දැකලා පුහුණු විය යුතුයි ඔබ රූපයේ අනිත්‍යභාවය දැකලා පුහුණු නොවුනොත් මරණාසන්න මොහොතේ ඔබට අරමුණු වෙන කිනම් රූපයක්ද ඔබේ රූපය මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා ඔබ දක්ෂ නැහැ මේ අරමුණු වෙන රූපය අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ නැහැ මේ අරමුණු වෙන රූපය කායානුපස්සනාව තුල විසිරවල දකින්නේ රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ තවත් පටිච්ච සමුප්පන්න රූපයකට ගොඩ බහිනවා
ඒ නිසා නිරේතුව දක්ෂ වෙන්න අර මල කඳන් කොට සිහියට නගා ගන්න ඔය වාඩි වෙලා ඉන්න සුසාන භූමිය ඔබේම සුසානයේ සිහියට නගා ගන්න තව දුරටත් මේ මහ පොළව ඔබේ සුසාන භූමිය බවට පත් කරන්න එපා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිනින් පින්වතුනි මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යභාවය ජීවිතේට එකතු කර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාක්කියක් පින්වතුනි දැන් අපි මුළු ජීවිත කාලය පුරාම මොකද්ද මේ කරන්නේ පින්කම් කරනවා ධර්ම දේශනා පවත්වනවා පින්කම් කරනවා සාංගික දාන දෙනවා බෝධි පූජා තියනවා දන්සල් දෙනවා කඩින පින්කම් කරනවා අපි සංසාරය පුරාවට සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහුණු වෙලාවේ මේක තමයි කලේ ඔබත් මම එසේ නොවුනනම් ඔබත් මමත් අද මෙතන මේ බවාත්‍රයේ ඉන්න විදිහක් නැහැ අපි පිරිනිවන් පාන්න ඕනේ කො අනාගාමි ඵලයටවත් පත් වෙන්න ඕනේ එහෙනම් සංසාරය පුරාවට ඔබත් මමත් මේ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම උපයෝගී කරගෙන තියෙන්නේ පින්වතුනි විදර්ශනා නුවණ උදෙසානම් නෙමෙයි භවයේ උදෙසාමයි අපි මේ සම්මා සම්බුද්ධ ශාසන උපයෝග කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී බුද්ධෝත්පාද කාලවල ඉපදිලා අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ඔබ පූජා කළා වූ දානයන් බුද්ධෝත්පාද කාලවල නම් මහා සංඝයා වහන්සේ කරගෙන අබුද්ධෝත්පාද කාලවල නම් මිච්ඡා ශ්‍රාවකයන් අරමුණු කරගෙන ඔබත් මමත් පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියන ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මහා දාන කන්දක් සිහියට නගා ගන්න කැවිලි පළතුරු කන්දක් ඒ වෙන දෙයක් නෙමේ සංසාරයේ ඔබ තනි තනිව පූජා කළා වූ දානයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබ උතුම් තෙරුවන් අරමුණු කරගෙන පින්වතුනි පූජා කළා වූ මේ විසිතුරු මල් ගොඩක් ගැහුවක් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා ඔබ පෙරුවන් අරමුණු කරගෙන පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මෙවන් විචිත්‍ර වූ මෙවන් ප්‍රණීත වූ සංස්කාරයන් අපි ජීවිතයට එකතු කරගත්තා නමුත් ඒකම සංස්කාරයක්වත් නිත්‍ය වෙන්නේ නැහැ මෙවන් ප්‍රණීත ප්‍රණීත සංස්කාර නිසා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුජම් ප්‍රතිය වෙලා සක්‍ර දෙවියන් වෙලා ස්ත්‍රී රත්නිය වෙලා ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම ප්‍රණීත සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා ඔබ මේ මොහොතේ මේ භික්ෂුව මෙතෙන්ට වැඩම කරලා මේ උතුම් ධර්ම දානමේ පින්කම් කරනවා වගේ පින්වතුන්ලා ජීවමාන බුදුරජාණන් වහන්සේලා වැඩම කරලා ජීවමාන රහතන් වහන්සේලා වැඩම කරලා ප්‍රණීත ප්‍රණීත ධර්ම දේශනා කොයිසානම් පවත්වන්නේ නැද්ද නමුත් අපි තාම භවේ ඒ අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවි ගියා ඒ අතීත රහතන් වහන්සේලා පිරිනිවි ගියා ඒ අතීත පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවි ගියා අපි තාමත් බණ අහනවා අපි තාමත් දන් දෙනවා අපි තාමත් මල් පූජා කරනවා පහන් පූජා කරනවා එයි පින්මතුනි අපි තාමත් විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගත්තේ නැහැ මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මියෝ ජීවිතයට එකතු කරගත්තේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තියෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනේ තාම ඔබත් මමත් අරටුව ජීවිතේට අරන්නේ නැහැ පින්නතුනි තාමත් අරටුව අපි ජීවිතේට අරන්නේ නැහැ අපි තාමත් ගන්නේ කොළ අතු රිකිලි පොතුමයි ශාසනේ අරටුව ගත්තේ නැහැ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් විදර්ශනා නුවණයි
මේ උතුම් ප්‍රඥාවයි මේ උතුම් ඥාන දර්ශනයයි පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහුණ වෙලාවේ පින්වතුනි ශාසනේ අරටුව ජීවිතයට ගන්න ශාසනේ අරටුව මේ උතුම් සතර සරිපට්ඨාන ධර්මයන් භව නිරෝධයට පාර පෙන්නන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කළ දෙන පින්වතුනි ශාසනේ අරටුව මේ උතුම් සතර සරිපට්ඨාන ධර්මයන් ඒ නිසා පින්වතුල්ලා සියලු දෙනාම මුළු ජීවිත කාලය පුරාවට කරපෝ සීලමය භාවනාමය දානමය බෝධි වන්දනාමය කඨිනමය මේ සෑම පින්කමක්ම සිහියට නගා ගන්න සෑම පින්කමක්ම සිහියට නගා ගන්න ඔක්කොම දැස් පියාගෙන මුළු දැන් ඔබ මේ සූදානම් වෙන්නේ මුළු ජීවිත කාලය පුරාවට කළා වූ සෑම පින්කමක්ම සතර සතිපට්ඨානයන් තුල දැකලා ඔබ කළා වූ පින්කම් විදර්ශනා නුවණ උදෙසා යොමු කරගන්න පින්වතුන්ලා සියලු දෙනාම දැස් පියාගන්න දැස් පියාගෙන නුවණින් දකින්න ඔබලා මුළු ජීවිත කාලය පුරාවට කළා වූ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූපාවේ මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැති නුවණින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ මහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයව පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් බවට පත් වෙලා පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැදිනවනින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රූපය සිහියට නගා ගන්න ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැති නුවණින් දකින්න අතීතේ පහළ වුණා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා සිහියට නගා ගන්න ඒ සෑම බුදුරජාණන් වහන්සේගේ නමකගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයන් පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැති නුවණින් දකින්න පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා මෙවන් පූජනීය මෙවන් වන්දනීය සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා ඊළඟට ඔබ මේ මුළු ජීවිත කාලෙම මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ මහා සංඝ රත්නය මුල් කරගෙනයි දැස් පියාගෙන අතීතයේ වැඩ සිටිය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අශෝධරා උත්තමාවියාදී වූ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගාණ මහා සංඝ රත්නයේ සිහියට නගා ගන්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නයේ සිහියට නගා ගන්න මේ අතීත වර්තමාන අනාගත මේ සියලුම ආර්ය මහා සංඝ රත්නය පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උනැති නුවණින් දකින්න යශෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර තාරුණ්‍ය රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් බවට පත් වෙලා ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහුණ ඇති මුණින් දකින්න පින්වතුනි මෙවන් පූජනීය පුණ්‍යවන්ත සංස්කාරයනු
වෙනස් වෙලා යනවා අනිත්‍ය වෙලා යනවා ආස්වාද රහිත භාවයටම පත් වෙලා යනවා ඊළඟට ඔබ මේ ධර්මයේ ඔබට මේ බණ කියන්නේ මේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුව භික්ෂුවගේ රූපයේ මොහොතක් කාය අනුපස්සනාව තුළ විසිරවන්න මේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහපොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් මහපොළවේ පසත් එකක් කරලා දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි දැන් ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගේ රූපය කාය අනුපස්සනාවෙන් දැක්කා මහා සංඝරත්නය කාය අනුපස්සනාවෙන් දැක්කා ඔබ ඉදිරියේ වැඩ සිටින මේ ගෞරවනීය සාමින් වහන්සේලාගේ රූපයන් කාය අනුපස්සනාවෙන් දැක්කා රූපය අනිත්‍යයි පින්නතුනි රුස් ඊළඟට ඔබ හිතන්නේ මුළු ජීවිත කාලයේ පුරාවට ඔබ මේ කරගත්තා වූ පින්කම් කරගත්තේ ඔබේ රූපය මුල් කරගෙන ඔබේ රූපයට හොඳින් සිහිය පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් තුන ඔබ තුල මේ මොහොතේ ඇති වෙන ඔය හිතට කියන්නේ මායාගේ දැස් අන්ධකල හිත කියලායි ඔබ මේ මොහොතේ මායාගේ දැස් සාවකාලිකව අන්ධ කරලා තියෙන්නේ ඇයි මේ මොහොතේ ඔබ තුල පංච නීවරණ නැහැ කාමච්ඡන්දයන් නැහැ තීන මිත්‍ය නැහැ උද්ධච්ච කුක්කුච්ච විසුම්ම හිතක් නැහැ ඒ නිසා ඔබ මේ ලබා තියෙන මේ මොහොතේ තියෙන සම්මා සමාධිමත් හිත මාර්යාගේ දැස් අන්ධකලා වූ හිතක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔය හිත තාවකාලිකයි. තව මොහොතකින් ඔය සමාධිමත් හිත තුනී වෙලායිමත් පංච නීවරණයන් මතුවෙනවා. ඒ නිසා ඔබ මේ මොහොතේ ඉන්නේ මාර්යාගේ දැස් අන්ධ කරලා කාමච්ඡන්දයන්ට ඔබ තුල මේ මොහොතේ ඉඩක් නැහැ. ඒ නිසා මාර්යාගේ දැස් අන්ධ කරපෝ මේ සම්මා සමාධිමත් හිත ප්‍රයෝගී කරගෙන ඔබේ රූපය බලවන්න ඔබේ රූපය ලිහන්න ඔබේ රූපය විවෘත කරන්න අපි මේ රූපය බලවන්නේ නැහැ මේ රූපය විවෘත කරන්නේ නැහැ මේක පංච නීවරණයන්ගෙන් වසාගෙන ජීවත් වෙනවා ලස්සන ලස්සන ඇඳුම් වලින් ආභරණ වලින් මේක වසාගෙන අපි ජීවත් වෙනවා පින්වතුනි මේ මොහොතේ ඔබ මායාවේ දැස් අන්ධ කරලායි තියෙන්නේ කාමච්ඡන්දය පහ වෙලා යටපත් වෙලා ඒ කාමච්ඡන්දයන් පහ වුණා වූ සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතෙන් රූපය කලවන්න ඔබේ රූපය ලිහන්න ඔබේ රූපය විවෘත කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න කියලා දැස් පියාගෙන හැමෝම මනසින් ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න ඔබේ රූපේ මස ගලවලා අයින් කරලා සුදු පැහැට සැකිල්ල මතු කර ගන්න හොඳින් රූපේ දිහා යොමු කරන්න ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න මනසින් ඔබේ සුදු පැහැට සැකිල්ල මතු කර ගන්න දැන් ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල මතු වෙන්න ඕනේ ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ ඉන්න භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න මානසින් භික්ෂුවගේ මේ සිවුරු පිළිකර මස ගලවල ඉවත් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇට සැකිල්ල. ඉංගතුනි දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිල්ලක් ඇති වුණත් ඇති වෙන මොහොතේ මේ හිත අනිත්‍යයි කියලා චිත්තානුපස්සනාවෙන් දකින්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනයට අරගෙන ඒ සිත අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා.
බාහිර ශබ්දයක් ඇහුනොත් ඇසුනා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරලා අට්ඨික සංඥාවට එන්න. එකම සංඥාව අට්ඨික සංඥාවයි. මිනිස් සංඥාවක නැහැ දැන් ඔබට ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඇටසැකිලි දෙකක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. එකම සංඥාව අට්ඨික සංඥාවයි. කිසිම සිතුවිල්ලකට ඉඩක් නැහැ. සිතුවිලි එන මොහොතේම චිත්තානුපස්සනාවෙන් හේිත අයින් කරනවා. ශබ්ද එන මොහොතේම ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැනදි මේ ශබ්දය අයින් කරනවා. දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි. ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න මේ දහස් ගානක් දෙනා අට්ඨික සංඥාවෙන් දකින්න. පින්වතුනි පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි ඇටසැකිලි දහස් ගානක් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න. දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ඨික සංඥාවක්. ඇටසැකිලි දහස් ගානක් මෙතන ආරමුණු වෙනවා. 10ක් 1500ක්. ඔබට මේ ඇටසැකිලි සියල්ල හොඳින් ආරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පලාත මාට්ටික සංඥාවෙන් දකින්න. පින්වතුනි දැන් ඔබට මුළු බස්නාහිර පලාත මාට්ටික සංඥාව ලක්ෂ ගාන ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ. මේ බස්නාහිර පලාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් මුළු බස්නාහිර පලාතම දැන් ඔබට අට්ඨික සංඥාව. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. පොඩි දරුවෝ කතා කරනවා එහෙනවා. ඇසුනා කියන තැනදීම නවත්ත ගන්න ධම්මානුපස්සනාවෙන්. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාව ප්‍රයෝජනෙට ගන්න. එකම සංඥාව අට්ඨික සංඥාවයි. ඔබට දැන් මුළු බස්නාහිර පලාත මාට්ටික සංඥාවක් ලක්ෂ ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙනවා. ඔබට මුළු බස්නාහිර පලාත මාට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලංකාව මාට්ටික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර දකුණ සබරගමුව මේ මුළු ලංකාවම දැන් ඔබට ආර්ථික සංඥාවක්. කොටි දෙකකට වැඩි ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ. ඇවිදින ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි ඉඳගත් ඇටසැකිලි ලොකු පොඩි මධ්‍යම ඇටසැකිලි කොටි දෙකකට වැඩි ඇටසැකිලි ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න. සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න. දැන් ඔබට මුළු ලංකාවම අට්ඨික සංඥාව. මේ මොහොතේ ඔබ තුල සැප වේදනාවක් නැති වෙන්න පුළුවන්. අනේ මට හොඳින් අට්ඨික සංඥාව වැඩෙනවා කියලා සැප වේදනා වැඩෙන්න එපා. සැප වේදනාවට ඔය එකම සැප වේදනාවක්වත් නිත්‍ය නැහැ, අනිත්‍යයි. ඒ සැප වේදනාව ඇති වෙන මොහොතේම වේදනානුපස්සනාවෙන් ඒ සැප වේදනාව අනිත්‍යයි කියලා දැකලා අට්ඨික සංඥාවට එන්න. මේ මොහොතේ ඔබ තුල දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. අනේ මට තාම අට්ඨික සංඥාව වැඩෙන්නේ නැහැ. මගේ කොන්ද රිදෙනවා, මගේ කකුල් දෙක රිදෙනවා. වැඩෙන්න එපා දුක් වේදනාවන්ට. ඔය එකම දුක් වේදනාවක්වත් නිත්‍ය නේ, අනිත්‍යයි. ඒ දුක් වේදනා ඇති වෙන මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ඨික සංඥාවට එන. පින්වතුනි එකම සංඥාව අට්ඨික සංඥාවයි. මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන ඔබ තුල කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානිය ඔබ වැඩෙනවා. ඔබේ රූපය මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා. ඔබේ සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා. ඔබේ විඳීම් මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා.
ඔබතුල සකස් වෙන ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා ඒ කියන්නේ ඔබේ රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයම ඔබතුල වැඩෙනවා දැන් ඔබට මුළු ලංකාව මාත්‍රික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න ඔබට මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලෝකෙ මාත්‍රික සංඥාවෙන් දකින්න ආසියාව මැදපෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකෙ මාත්‍රික සංඥාවෙන් දකින්න කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇදිකින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි මුළු ලෝකෙම ඔබට අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝජනට ගන්න සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනට ගන්න සැප දුක් උපේක්ෂාවට බැඳෙන්න එපා වේදනානුපස්සනා ප්‍රයෝජනට ගන්න එකම සංඥාව අට්ටික සංඥාවයි ඔබට දැන් මුළු ලෝකෙම අට්ටික සංඥාවක් කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙන මුළු ලෝකෙ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි සිහියට නගාගෙන ඒ සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට මේ මුළු ලංකාවේ කෝටි 2කට වැඩි ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න කෝටි ප්‍රකෝටි ගානක් ලෝකේ ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි ඔබ මේ මොහොතේ කිනම් සුන්දර ජීවිතයක් ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න පෞලේ සුසාන භූමියේ පසක් ඔබේ ඇටසැකිල්ලක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න ඔබේ ඇස කන නාසය දිව ශරීරය පෞලේ සුසාන භූමියේ පසක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි පින්වතුනි ඔබ කායානුපස්සනාව තුළින් රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් ඔබ රූපේ මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මේ කියලා ගන්නවා ඒ රූපය තුල මා සිටිනවා මා තුල රූපය තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා රූපය ආත්මීය දෘෂ්ටියෙන් අරගෙන අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා මනුෂ්‍ය රූප ලැබේවා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපයක් පිරිනිවන් මංචකේ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්නේ ඒ නිසාම අපි අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට නෙමේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ හොඳින් තේරුම් ගන්න පැවිදි
ඇයි අපිට මේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ගිහි පින්වතුන්ලා වෙන ඔබලාටයි ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානියෝ දේශනා කළා ගිහි පින්වතුන්ලා සතර සතිපට්ඨානිය කියන වචනේ හෙද්දී බය වෙනවා බෑ බෑ සතර අනිත්‍ය වඩන්න බෑ අපි අනිත්‍ය වඩන්නේ මොකටද මෙච්චර සුන්දර ඇස් එකක් ලැබිලා තියෙනවා ඇයි මේක අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර කන් දෙකක් නාසයක් දිව ශරීරයක් ඇයි මේව අනිත්‍යයි කියලා දකින්නේ පින්තුනේ සතර සතිපට්ඨානෙට කැමති නෑ දී පින්තුල්ලා නමුත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පින්වත් ගිහි පින්තුල්ලාටයි මුලින්ම ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය දෙන්නේ ගිහි ජීවිත අතහැරලා ඔබලාව පැවිදි කරන්න යන්න නෙමෙයි කලබල වෙන්න එපා එහෙම නැත්නම් ඔබලාට මේ සතර සතිපට්ඨානයන් දෙන්නේ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න මානසික රෝගී භාවයටපත් වෙන්න නෙමෙයි හොඳින් තේරුම් ගන්න ධර්මයේ විකෘති කළ දකින්න එපා ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන මොකක්ද ඒ කාරණා දෙක පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා එන්නතුනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා සීලයට තියෙන ආනිසංස 5යි දානයට තියෙන වර්ණයේ සැපයේ බලයේ ආනිසංස 3යි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රියට ආනිසංස 11ක් මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකද්ද ඔබ අසුරු සන මේ අනිත්‍ය සංඥාව වඩයිද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා ඉන්නතුනි එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබලාට මහා කරුණාවෙන් මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරලා තින්නේ ඇයි පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයේ අයිතිකරු බවට ඔබපත් කරන්න මම මෙතන වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් මම මේ මොකද්ද කියන්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව ශරීරය මනස අනිත්‍යයි පින්වතුනි මෙතන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හාමුදුරන්ට මොලේ හොද නැද්ද මෙච්චර සුන්දර තරුණ ඇස් එකක් පිනව මේකයි අනිත්‍යයි කියලා දකින්නේ මෙච්චර සුන්දර කන් දෙකක් නාසයක් දිව ශරීරයක් ඇයි මේක අනිත්‍යයි කියලා දකින්නේ මේ රූපය මුල් කරගෙන මෙලෙනි සුන්දර විඳින් විඳිනවා ඇයි මේ විඳින් අනිත්‍යයි කියලා දකින්නේ මේ රූපය මුල් කරගෙන මෙලෙනි සුන්දර හඳුනාගෙන සංස්කාරයෝ දැනීම් සකස් කරගන්නවා ඇයි මේවා අනිත්‍යයි කියලා දකින්නේ මම නෙමේ කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මහා කරුණාවෙන් මේ උතුම් ධර්මයන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය තුලින් ඔබට සතිය සිහිය ඇති කරනවා මොකද්ද සතිය සිහිය ඔබට කොච්චර සුන්දර ඇස් එකක් තිබ්බත් මේ සුන්දර ඇස් එක ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි මේ සුන්දර ඇහැ අයිති ඔබේ පවුලේ සුසාන භූමියටයි අන්න බුදුරජාණන් වහන්සේ ඔබේ සතිය සිහිය ඇති කරනවා මොකද්ද මේ ඇස මහ පොළවට පස් වෙන නිසා එනිසා මේ ඇස උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා අන්න බුදුරජාණන් වහන්සේ කියන දේ මේ ඇස අනිත්‍ය වූ ඇසක් මහ පොළවට පස් වෙන නිසා මේ ඇසෙන් රූප දැකලා සිල්පද බිඳ ගන්න එපා මේ ඇසෙන් රූප දැකලා රාගසිත් ද්වේෂසිත් මෝහසිත් ඇති කරගන්න එපා මොකද මේ බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ කියන්නේ මේ මහ පොළවට පස් වෙන මේ රූපය උපයෝගී කරගෙන අකුසල් කරන්න එපා දුගතියට වැටෙන්න එපා කියන මහා කරුණාවෙන් ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ඒ නිසා ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලාට පුළුවන් නම්
දවසට එක විනාඩියක් එක විනාඩි පහක් මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ වඩන්නේ ඔබේ සතර සතිපට්ඨානියෝ වඩන එක විනාඩිය සාංගික දානයක් පූජා කළාට වඩා ශ්‍රේෂ්ඨ පිනක් ඔබ ජීවිතයට එකතු කර ගන්නවා ඔබ ජීවිතයට එකතු කර ගන්නවා මුතුනි මොනසා සුන්දර ශාසනයක්ද කෝටිපති මහත්ෙක් ඉන්නවා ඒ කෝටිපති මහත්යා කෝටියක් වියදම් කරලා ප්‍රණීත විසිතුරු පින්කමක් කරනවා කෝටියක් වියදම් කරලා ප්‍රණීත විසිතුරු පින්කමක් කරලා ඒ මහත්යා මොකද්ද ප්‍රාර්ථනා කළේ මට මේ පින්කමේ ශක්තියෙන් මෙලව පරලව සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා ඒ වගේමයි පින්තුණී ඒ පින්කම බලාගෙන ඉන්න දුප්පත් මහත්මෙක් ඉන්නවා ඒ දුප්පත් මහත්මයාගේ අතේ සත පහක් නැහැ ඒ සත පහක් නැති මිනිසයාට පින්කම් කියන්නේ සිහිනයක් පමණක්මයි පින්තුණී නමුත් ඒ දුප්පත් මහත්මයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක් මේ දක්ෂ පින්වතා අර කෝටි ගානක් වියදම් කරලා කරපු පින්කම දිහා බලලා දැස් පියාගෙන මොහොතක් සතර සතිපට්ඨානිය වඩනවා දැස් පියාගෙන මොහොතක් සතර සතිපට්ඨානිය වඩනවා මේ කෝටි ගානක් වියදම් කරලා කරපු පින්කම තුලින් රැස්ුණා වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා මොහොතක් දකිනවා පින්වතුනි කොටි ගාන වියදම් කරලා පින්කම කරපු කෙනාට වඩා ශේෂ්ඨම විදර්ශනාමය කුසලය කරගත්තේ කවුද සත පහක් අතේ නැති දුප්පත් මහත්මයා පින්වතුනි මොකද්ද මේ අපි දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කෝටිපති මහේශාක්‍ය ප්‍රභු ධනවත් කෙනෙකුට තියෙනවාට වඩා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ සත පහක් අතේ නැති දුගී දුප්පත් මිනිසෙකුට දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පින්වතුනි දුප්පත් පොහොසත් මධ්‍යම පාන්තික කියලා ભેදයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණේ කෝටි ගණන් වියදම් කළා පින්කම් කරන පින්වතාට වඩා ශේෂ්ඨ විදර්ශනාමය කුසලයක් ජීවිතයට ලබා ගැනීමේ මාර්ගය සත පහ අතේ නැති පින්වතට බුදුරජාණන් වහන්සේ ලබලා දීලා තියෙනවා ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා මොකද්ද අපිට ඇවිල්ලා කියන්නේ ස්වාමින් වහන්සේ කායික රෝග මානසික රෝග ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රටේ සමාජයේ ප්‍රශ්න ශාසනයේ ප්‍රශ්න මොනවාද මේ ප්‍රශ්න කියන්නේ අපේම සාංශාරික අකුසල් අපේම සාංශාරික අකුසල් එළව එළව අපිට පහර දෙන මෙවැනි යුගයක ඔබට තියෙන ශේෂ්ඨම ඖෂධය මේ උතුම් සතර සතිපට්ඨානියෝ මේ උතුම් සතර සතිපට්ඨානියෝ පින්වතුනි ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා දවසක විනාඩියක් විනාඩි 5ක් 10ක් හරි ඉරමිනිය ගොතාගෙන ඉන්න ඕනේ නැහැ පහසු විදියයි ඔබ වාඩි වෙලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙනෙහි කරන්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය කරගත්තා වූ කෙනා බවට ඔබපත් වෙනවා ඔබලාගේ අකුසල් යටපත් කරලා ඔබලා කුසලයෙන් නැගී හිටවලා ඔබේ ගිහි ජීවිත සාර්ථක කරලා දෙනවා ඊට පස්සේ පුළුවන් පැවිදි වෙන්න යන්න ඒ නිසා සතර සතිපට්ඨානය කියන්නේ ඔබලාට පැවිදි වෙන්න යන්න කියන ධර්මයක් නෙමෙයි හොඳින් තේරුම් ගන්න පාසල් දරුවෙකුට මේ සතර සතිපට්ඨානය සුදුසු වෙයි පාසල් දරුවෙක් දක්ෂණ මොහත මේ රූපේ අනිත්‍යභාවය දකින්න එම පාසල් දරුවා ජීවිත කාලය පුරාවට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම කරගත් දරුවෙක් බවට පත් වෙනවා පාසල් දරුවෙක් දක්ෂණ චිත්තානුපස්සනාව පුහුණු වෙන්න තමන්ට පාඩම් කරන්න කම්මැලි හිතක් එද්දී පාඩම් කරන්න අලස හිතක් එද්දී අම්මා තාත්තට අකීකරු වෙන හිතක් එද්දී නිදිමත හිතක් එද්දී ඒ හිත චිත්තානුපස්සනාවෙන් අයින් කරනවා ඒ දරුවා ඒ හිත චිත්තානුපස්සනාවෙන් අයින් කරද්දී සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළ ශේෂ්ඨම පුණ්‍ය කර්මය
ඒ දරුවා ජීවිතයට එකතු කර ගන්නවා ඒ දරුවාට පුළුවන් නම් ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කර ගන්න තමන් පාඩම් කරන වෙලාවේ නංගි මල්ලි කෑ ගහද්දී වෙන ශබ්දයක් ඇසෙද්දී ඇසුනා කියන තැන යා නවතිනවා මෙහාට යන්නේ නැහැ ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියන තැන නවතිනවා බාහිර දේ යා දන්නේ එයා දන්නේ එයා දන්නවා එයාගේ කනත් එයාටයි නැහැ කියලා එයාට අයිති නැති කන නිසා එයා එයාට අයිති නැති ශබ්ද අරගෙන තව කනකට සංස්කාර ඇස් කරන්න යන්නේ නැහැ ඒ නිසා තමන්ගේ පාඩම් වලට බාධා වෙන ශබ්දයක් ඇහුණා බාධාවක් මතු වුණා අනිත්‍ය වූ ධර්මයක් කියලා ධම්මානුපස්සනාවෙන් දකිනවා පින්වතුනි මේ දරුවා සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළ ශ්‍රේෂ්ඨ විදර්ශනා කුසලයේ ජීවිතයට එකතු කරගන්නවා ඒ දරුවාගේ අකුසල් යටපත් වෙනවා කුසලයේ ශක්තිමත් වෙනවා ඒ දරුවාගේ අධ්‍යාපන දිවියටේ ශක්තියක් වෙනවා සතර සතිපට්ඨානට බය වෙන්න එපා බුදුරජාණන් වහන්සේ එහෙමනම් ඔබලාට මේ සතර සතිපට්ඨානයෝ දේශනා කරන පළවෙනි හේතුව ඔබේ පින ශක්තිමත් කරන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම ඔබට මේ අනිත්‍යයි 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 කියලා කියන්නේ ඔබ පැවිදි කරන්න යවන්න දෙන්නේ එහෙම හිතන්න එපා ඔබේ ශ්‍රේෂ්ඨ පින ජීවිතේ මතු කරලා දෙන්න දානියට වඩා ශ්‍රේෂ්ඨ පිනක් මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පිනක් සීලයට වඩා ශ්‍රේෂ්ඨ පිනක් දෙවෙනි කාරණිය බුදුරජාණන් වහන්සේ ඔබට මේ සතර සතිපට්ඨානය දෙන්නේ ඔබේ සීලය ආරක්ෂා කරලා දෙන්න ඔබේ කුසල් මූලයන් ආරක්ෂා කරලා දෙන්න ඔබ අතීතයට හිත යොමු කරන්න අතීතයේ ඔබ කොච්චර සිල්පද බිඳලා කියනවද ඇයි ඔබ සිල්පද බින්දේ ඇස සතුටු කරන්න කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න අවසානයේ අපි සතුටු කරලා තියෙන මොකද්ද ඇට සැකිල්ලා මහ පොළවට පස් වෙන පස් කොටම් ඔබේ මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච සීයා මැරිච්ච ආච්චි සීයට නගා ගන්න එයා සිල්පද බින්දා නේද එයාට අකුසල් වැඩිවෙ නේද අවසානයේ එයා සිල්පද විඳලා තියෙන්නේ මොකක් සතුටු කරන්නේද අද එයා සතුටු කරලා තින්නේ කවුද පවුලේ සුසාන භූමියේ පසල් පින්තුනි පවුලේ සුසාන භූමියේ පසල් එයා සිල්පද විඳලා සතුටු කරලා තියෙන්නේ ඒ නිසා ඔබ සීලෙන් ශක්තිමත් වෙනවා සිල්පදයක් විඳින්න යනකොට ඔබ දකිනවා දෙයියනේ මම මේ සතුටු කරන්න යන්නේ ඇට සැකිල්ලා මහා පොළවට පස් වෙන පස් කොටම් ඊළඟට ඔබ කොච්චර නම් අතීතයේ කේන්ති ආරම් තියනවද රාග සිත් ඇති කරගෙන තියනවද දේශ සිත් ඇති කරගෙන තියනවද මෝහ සිත් ඇති කරගෙන තියනවද ලෝභ සිත් එයි රූපය පිනවන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්නේ අවසානේ කාවද පිනවලා තියෙන්නේ ඇට සැකිල්ලා කවුරු නිසාද අපි කේන්ති ආරම් තියන්නේ තවත් ඇදසකිල්ලක් නිසා තවත් මහපොළවට පස් වෙන පස් කොටක් නිසා පින්වතුනි පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨානියෝ තුලින් අපිට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා ඔබලාට විනෝද වෙන්න එපා එහෙම නැත්නම් ඔබලාට ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දරවන් හදන්න එපා ලස්සන යාන වාහන ගන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා කියලා ගී පින්වතුන්ලාට කොතනකවත් කියලා නෑ පින්වතුනි පින්වතුනි වර්ණයේ සැපේ බලය කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ලෝකෙනේ පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට ඔබ විනෝද වෙනවාට අකමැති නෑ සෝවාන් ඵලයට පත් වෙච්ච නිසාකා උත්තමාවිය පූර්වාරාමයට ආවේ මහා මේල පළඳනාව පැළඳගෙනයි බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඕවා දාගෙන ඉන්න එපා කියලා එතුමි ඒකයේ පින බුදුරජාණන් වහන්සේ පිනට ගරු කළා වූ ශාස්ත්‍රඥ වහන්සේ නම පිනට ගරු කරපු බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියන්නේ. නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනුතුරු හැඟවීමක් කරනවා. අන්නේ අනුතුරු හැඟවීමයි වැදගත්. මොකක්ද ඒ අනුතුරු හැඟවීම? මහණෙනි
කාමේ ආස්වාදයේ කෙටි ඒ කෙටි කාමේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා අන්න අනතුරු හැඟවීම හොඳින් තේරුම් ගන්න මොකද්ද මේ කාමේ ආස්වාදය කියන්නේ කාමේ ආස්වාදය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමයි පින්වතුනි ගිහි පින්වතුන්ලා 24 පැය පුරාවට මොකද්ද කරන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවනවා රාත්‍රී නිින්දට ගියාම සිහින දකමින් අපි මනස පිනවනවා මනෝ විඥාණය පිනවනවා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනව නැහැ කියන්නේ ඒකයි ඔබ අරක්කු කොන්නේ නමුත් මේ ආස්වාදයේ කෙටි ඒ කෙටි ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝ ආදීනවයක් තියෙනවා මොකක්ද ආදීනවය මුළු ජීවිත කාලෙම ඔබ රෝගී බවට පත් වෙලා මරණාසන්න මොහොතේ ඔබ සිහි මුලාවට පත් වෙලා මැරිලා පටිච්ච සමුප්පන්නව ඔබ බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණන තැනක ඉපදෙනවා අන්න දීර්ඝ ආදීනවය අරක්කු බිව්වට කමන්නේ දීර්ඝ ආදීනවය දකින්න ආස්වාදයේ කෙටි අරක්කු බොන වෙලාවේ ලබන ආස්වාදයක රැවටෙන්න එපා ඒ ආස්වාදයට ඔබ යොමු වුණත් මරණාසන්න මොහොතේ රෝගී ජීවිතයක් ගත කරන සිහි මුලා නොවි සිහි මුලා වෙලා මැරිලා පටිච්ච සමුප්පන්නව මේබඳු ප්‍රේතෙක් වෙලා අරක්කු විකුණන තැන කොන්නේ ඉපදෙනවා දීර්ඝ ආදීනවය ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ කේන්ති ගන්නෙ නමුත් කේන්ති ආස්වාදයේ කෙටි මේ කෙටි කේන්ති ආස්වාදයට ඔබ පුහුණු වුණා මරණාසන්න මොහොතේ ඔබට කේන්ති හිතක් ආවොත් කල්ප ගාන යකෙක් යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා අපි ඉපදෙනවා මහණෙනි ලෝභසිතේ ආස්වාදයක් තියෙනවා ඒ නිසායි සත්වයා ලෝභසිත ඇති කරගන්නේ නමුත් ලෝභසිතේ ආස්වාදයේ කෙටි යකර ඉතුරු වෙනවා ඒක හරි නමුත් ඒ ආස්වාදයේ කෙටි ලෝභසිතේ කෙටි ආස්වාදයේ පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභසිතක් ඇති වුණොත් කල්ප ගාන ප්‍රේතේ ප්‍රේතියක් වෙලා උපදිනවා මහණෙනි රාගසිතේ ආස්වාදයක් තියෙනවා ඒ නිසායි සත්වයා මේසා රාගයට බැඳෙන්නේ නමුත් රාගසිතේ ආස්වාදයේ කෙටි ඒ කෙටි රාගසිතේ ආස්වාදයට ඔබ යට වුණත් මුළු ජීවිතේම අඳුරු කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා අන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම ඔබට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ නතුනි මේ දීර්ඝ ආදීනවයේ නුවණින් දකින්න ඔබ ලබන සතුට සිල්පද ආරක්ෂා කරගෙන ලබන්නේ ඔබ ලබන සතුට කුසත් මූලයන් ආරක්ෂා කරගෙන කරන්නේ බුදුරජාණන් වහන්සේ අය ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ දේවලුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා නමුත් මේ රූපේ ආස්වාදයේ කෙටි මේ රූපේ කෙටි ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා මොකද රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අවුරුදු 16 17 ඉඳන් මේ රූපයට ලැබෙනා වූ සුන්දරත්වයේ ආස්වාදය මේ රූපේ තාරුණ්‍යයේ රූපේ ආස්වාදය අවුරුදු 16 17 ඉඳන් වැඩිම වුණත් අවුරුදු 30 වෙනකම් 30න් පස්සේ රූපේ ආස්වාදයේ ජරා වියාදි මරණ දිශාවට ගමන් කරනවා ඔබ මේ රූපේ ආස්වාදයට යට වෙලා අම්මා තාත්තාට අකීකරු වුණත් වැඩිහිටියන්ට අකීකරු වුණත් සිල්පද බිඳගත්තොත් ලෝභ දේශ මෝහයන් වැඩුවොත් අපිට අයිති මේ උතුම් සදාචාර සීලාචාර ධර්මයන්ට ඔබ පටහැනිව කටයුතු කළොත් මේ කෙටි රූපේ ආස්වාදේ නිසා දීර්ඝ ආදීනවයන් ලබනවා මොනවාද දීර්ඝ ආදීනවය මුළු ජීවිතේම අඳුරු කරගන්නවා මුළු ජීවිතේම අසාර්ථක කරගන්නවා
මරණයෙන් පස්සේ තිරිසන් ලෝකවල ඉපදෙනවා කොහෙද ඉපදෙන්නේ වඳුරෙක් වැලිරියා ක්‍රිලගේ ක්‍රිලගියා ඌරේ තීරියා මේ අධික කාමයන් සහිත සත්ත්ව කුලවල අපි ගිහිල්ලා ඉපදෙනවා පරිත සම්පන්නව ඉංගතුමී අන්න බුදුරජාණන් වහන්සේගේ අනුතුරු හැඟවීම ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට කොතනකවත් කියන්නේ නැහැ සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය ඔබට දෙන්නේ පෙර පිනට ඔබ ලැබූ මේ කාම සම්පත් මේ ඔබ මේ පෙර පිනටයි මේ කාම සම්පත් ලැබුවේ ඔබ මේ සුන්දර ඇස් එකක් ලැබුවේ පෙර පිනට පින දුර්ලභ වුණා නම් ඇස අන්ධ වෙන්න තිබ්බා ඔබ මේ සුන්දර කන් දෙකක් ලැබුවේ පෙර පිනට පින දුර්වල නම් කන මිහිරි වෙන්න තිබ්බා ඒ නිසා ඔබේම පෙර පින නිසා ලැබුවා වූ මේ කාම වස්තුන් පින්වතුනි සිල් පද ආරක්ෂා කරගෙන භුක්ති විඳලා කුසල් මූලයන් ආරක්ෂා කරගෙන භුක්ති විඳලා ඔබ ලැබුවා වූ මේ සුන්දර මනුස්ස ජීවිතය පටිච්ච සමුප්පන්න දේවත්වයක් කරා අරන් යන්න එහෙමත් නැත්නම් ඔබ මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය මේ ජීවිතේම විදර්ශනානුවණින් පෝෂණය කරලා උතුම් අධිගමයන් දිසාවට යන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සරිපත්තාණය ඔබලාට දෙන්නේ සාදු කියන්නේ. පින්වතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මම සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නේද මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියලා කිව්වා අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා අනුන් බැන්නා කියලා ඔබත් බයින්න ගියා අනුන් චෝදනා කළා කියලා ඔබත් චෝදනා කරන්න ගියා අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා අනුන් නිසා ආවා වූ දීර්ඝ මෝහ බරිත ගමන ඔබ මම ඇවිල්ලා තියෙනවා ඒ ගමන අපි තාම නවත්තලා නැහැ පින්වතුනි ඔබ හිතන්නේ හෙට දවසේ කෙනෙක් ඔබට ගැහුවොත් ඔබ මොකද කරන්නේ කෙනෙක් ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ කෙනෙක් ඔබව විවේචනය කළොත් මොකද ඔබ කරන්නේ අපි තාම ඒ දේම පෙරලා කරනවා ඇයි පින්වතුනි අපි තාම අනුන් නිසා දුවන පිරිසක් බවට පත් වෙලා තියෙන මේ මොහොතේ ඕනෙම කෙනෙකුට පුළුවන් අපිව දුවවන්න අපි ඉස්සරහට ඇවිල්ලා කේන්ති ගත්තොත් අපි දුවනවා අපි ඉස්සරහට ඇවිල්ලා බැන්නොත් අපි දුවනවා පින්වතුනි සාරා සංකල් කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන අනුන් නිසා දුවපු පුද්ගලයන් බවට අපිපත් වෙලා තියෙන පින්වතුනි කෙනෙක් කෙනෙකුට චෝදනා කරන්නේ
කෙනෙක් කෙනෙක්ව විවේචනය කරන්න යයි පින්වතුනි අප්‍රමාණ පින්වතුන් මාව අතීතේ විවේචනය කළා කියලා ඒ සෑම විවේචනයක් ඉදිරියේම මම හිතුවේ සුවපත් වේවා කියලා විතරයි ඒ සුවපත් වේවා කියේ කාටද පින්වතුනි මගේම අතීත අපුසල් සංස්කාරයන් කෙනෙක් මාව විවේචනය කරන්න යයි මම සංසාරේ ඔහුව විවේචනය කළා කියලා ඒ නිසා ඔහුට දැනීම සකස් වෙනවා මේ ජීවිතේ පෙරලා මාව විවේචනය කරන්න නමුත් ඒ අතීත අකුසලිය විපාකෙට එද්දී මම පෙරලා ඔහුව විවේචනය කරන්න ගියොත් මගේ අතීත අකුසල් නිසා මම නැවත නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා මම මෙතන වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නකොට මේ වහලේ කඩාගෙන මගේ ඉස්ස මතට වැටෙනවා මම තුවාල වෙනවා මං මේ වෙලාවේ මොකද කරන්නේ සුවපත් වේවා කියලා හිතනවා කාටද වහලෙට නෙමෙයි පින්නතුනි මගේම අතීත අකුසලයට වහලෙ නෙමෙයි මගේ ඉස්ස මතට කඩා වැටුනේ මගේම අතීත සංස්කාරයක් මං සංසාරේ දේශ සිටෙන් සංඝයාගේ ඉස්ස මතට වහලයක් කඩා දාලා තියෙනවා අන්න විපාකේනවා මගේම අකුසලේ විපාකෙදෙද්දී මගේ මේ වහලේ කඩාගෙන මාව තුවාල වෙද්දී මම මේ වහලේ හදපු බාසුන් නැට ගහන්න බයින් යනවා නම් මොකද වෙන්නේ මගේම අකුසලේ නිසා මම නැවත අකුසල් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා මං අර කුටිය වල වැඩ ඉන්නවා වඳුරෝ ඇවිල්ලා මේ කුටිය වහලට පනිනවා උඩු කඩනවා දඟලනවා මම මොකද කරන්නේ සුවපත් වේවා කියලා එයා එළවලා දානවා පින්වතුනි වහලේ දඟලන වඳුර ටිකේනොත් සුන්දර ධර්මයක් අපිට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මොකක්ද මේ ධර්මය ඇයි මේ වඳුර ඇවිල්ලා මගේ වහලේ උඩට පැනලා උණු ටික කඩන්නේ සංසාරේ මම වඳුරෙක් වෙච්ච වෙලාවේ මම ස්වාමින් වහන්සේලාගේ කුටි වලට පන්සල් වලට ආරණ්‍ය වලට පැනලා අප්‍රමාණ උණු කඩලා තියෙනවා ඉනතුනේ අන්න විපාකේනවා මම අතීතේ වඳුරෙක් වෙලා ඉපදුනා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය සෑම තිරිසන් සතෙක්ම එකම කුලේ ආත්මභාව 500ක් උපදිනවා කියලා දැන් නිකන් හරි මං අපවත් වෙච්ච වෙලාවේ මාව ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදුනොත් මමේ බලු කුලේ ආත්මභාව 500ක් ඉපදිනවා ඒ පින්තුනේ බල්ලෙක් ධර්මයක් මතු කරගන්න සීලයක් ගැන අම්මා තාත්තා ගැන දන්නේ නැහැ. බල්ලා මැරෙන වෙලාවෙ යාට උපාදානෙ වෙන්නේ බලු රැළමයි. බලු රැළේම උපදිනවා ආත්මභාව 500ක්. එහෙනම් මං සංසාරයේ වඳුරෙක් වෙච්ච වෙලාවේ එතුණී මං ආත්මභාව 500ක් වඳුරු කුලේ ආත්මභාව 500ක් මං වඳුරු කුලේ ඉපදුනා නම් පන්සල් කී ලක්ෂයක මං උණු කඩන්නේ නැද්ද? සතුටු වෙන්න ඕනේ මගේ උණු ටික මේ ආකාරයෙන් හරි බේරලා කියන එක. ඒ නිසා ඒ වඳුර උණු කඩද්දී මං ඒ වඳුරන්ට ගහන්න යනවා නම් පොළු වලින් ගහන්න යනවා නම් මගේ මා කුසලයේ නිසා මම නැවත නැවත අකුසල් කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි ඔබේ දරුවා ඔබට අකී කරුණා ඔබේ බිරිඳ සාම්පෘෂයා ඔබට අකී කරුණා සුන්දර ධර්මයක් කියන්නේ ඒ ධර්මයේ තේරුම් ගන්න සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කර්මයේ කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ පින්වතුනි රාහුල පුංචි පුතා කවදාක්වත් යශෝදරා උත්තමාවියට අකී කරුනේ නැහැ කවදාක්වත් යශෝදරා උත්තමාවිය සිදුවත් කුමාරයාට අකී කරුනේ නැහැ මේ සුන්දර කුසල් ධර්මයන් දසපාරමී ධර්මයන් එහෙනම් අපේ දරුවා ඔබේ දරුවා ඔබට අකී කරු වෙන්නේ ඇයි ඔබ මේ ජීවිතයේ හෝ පෙර ජීවිතවල ඔබේ අම්මා තාත්තාට ඔබ අකී කරු වෙලා කියනවා ඔබේ බිරිඳ ඔබේ සාම්පෘෂයා ඔබට අකී කරු වෙන්නේ ඇයි සංසාරයේ ඔබ ඔබේ බිරිඳ වරුද්ද සාම්පෘෂයන්ට අකී කරු වෙලා කියනවා ඔබේ අම්මා තාත්තා ඔබට අකී කරු වෙන්නේ ඇයි සංසාරයේ ඔබ අම්මා තාත්තලට අකී කරු වෙලා කියනවා මේ සුන්දර ධර්මයන් මේ ධර්මය අපි කවදාද ජීවිතේට එකතු කරගන්නේ මේ ධර්මයේ ජීවිතයට එකතු කරග නොගැනීම නිසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි මේ භවත්වේ දුකට වැටිලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ඔබ අකීකරු දරුවා තුලින් සුන්දර ධර්මයක් දකින්න ඔබ අකීකරු බිරිඳ සාම්පුරුෂයා තුලින් සුන්දර ධර්මයක් දකින්න ඔබ දරුවා පන්සලක් කරගන්න ඔබ බිරිඳ සාම්පුරුෂයා පන්සලක් කරගන්න ඔබ නිවස පන්සලක් කරගන්න ඔබ රාජකාරී ස්ථානයේ පන්සලක් කරගන්න මහපාර පන්සලක් කරගන්න පින වැඩෙන කුසලයේ වැඩෙන මෛත්‍රිය වැඩෙන කර්මය කර්මඵල විශ්වාසයේ වැඩෙන විදර්ශනාව වැඩෙන පන්සලක් බවට පත් කරගන්න ඉන්නතුනි එහෙම නැත්නම් අපි කවදාද ගැලවෙන්නේ තව කොයිසම් කාලයක් මේ භවත්වයේ තුල අපිට පටිච්ච සමුප්පන්න යන්න සිද්ධ වෙයිද බුදුජානන් වහන්සේ දේශනා කරනවා මේ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ අනාගතේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වෙනවා මේ දීර්ඝ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා අපි කවදාද මේ ලෝකය නිරෝධය කරගන්නේ අපිට තාම පුළුවන් කමක් නැහැ අපි අපේම ගෙදර ඉන්න දරුවා නිසා අපි දුවනවා තාම දරුවා කේන්ති ගත්තොත් දරුවා අකීකරු කමක් කළොත් අම්මා තාත්තා කේන්ති ගන්නවා අමතාත්ත හිතන්නේ දරුවා අකීකරුනේ අනේ මගේ අකුසල් සංස්කාරයක් දරුවාට සුවපත් වේවා කියලා ප්‍රශ්න විසඳගන්න දන්නේ නැහැ බිරිඳ ස්වාම්පුරුෂයා අකීකරු වෙද්දී කේන්ති අරගන්නවා රණ්ඩු වෙනවා දික්කසාද වෙනවා අතීත පටිච්ච සමුප්පන්න අකුසල් මතුකද දකින්නේ නැහැ එතුණි ඒ නිසා දරුවා නිසා දුවන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න එපා තවදුරටත් වෙන්න එපා බිරිඳ සාම්පුරුෂයා නිසා තවදුරටත් අකුසල් සංස්කාර රැස් කරගන්න කෙනෙක් වෙන්න එපා පින්වතුනි අම්මා තාත්තා නිසා තවදුරටත් පින්වතුනි දුවන කෙනෙක් බවට පත් වෙන්න එපා අපි කවදාද මේවා නිරෝධය කරන්නේ පින්වතුනි අතීත පංච උපාදානස්කන්ධයේ දීති යොමු කරන්නේ ඔබට අතීත සංසාරේ දරුවන් කෝටි ගාණක් ඉඳලා තියෙනවා දෙවිය වෙච්ච වෙලාවේ දිව්‍ය දරුවන් මිනිස්සු වෙච්ච වෙලාවේ මිනිස්සු දරුවන් ප්‍රේතිය වෙච්ච වෙලාවේ ප්‍රේත දරුවන් අසුරය වෙච්ච වෙලාවේ අසුර දරුවන් තිරිසන් ලෝකවල වැටුන වෙලාවේ තිරිසන් දරුවන් පිට පංච උපාදානස්කන්ධයේ දීතියොමු කරන්නේ දරුවන් කෝටි ගාණක් ඔබට හිටියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් නුදෙසා හෙළු කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා අර මහසાગරයේ ජලකඳ සිහියට නගා ගන්න ඒ කඳුළු ඒ ජල මහසાગරයේ ජලකඳ එකම කඳුළු සාගරයක් කළා දකින්න ඒ කඳුළු සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව ඔබේ දරුවන් උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ මොකද්ද කරන්නේ මහා සාගරයේ ජලයට වඩා දරුවන් උදෙසා කඳුළු හෙළලා මෙතුනි අපි තාම දරුවම උපාදානය කරගෙන දරුව ප්‍රාර්ථනා කරනවා දරුවා නිසා තමත් දරුවෙකුට අදාළ සංස්කාර රැස් කරනවා මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා තාත්තා මාව දස මාසයක් උසේ හොවාගෙන හැදුවා නොබිනා දුකක් විඳලා මාව ලෝකෙට බිහි කළා ලේඛික කිරි කරලා දුන්නා ඒසා මහා කැපවීමක් කරලා අපිව ලොකු මහත් කළා. ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබ්බේ නෑ. බලන්න මේ සංස්කාර ලෝකයේ කොයිසම් අසාධාරණද කියලා. අරසා අපි වෙනුවෙන් දුක් විඳපු අම්මලා තාත්තලට අපිව පැවිදි වෙලා ඉන්නවා දකින්න සංස්කාර ලෝකයේ ඉඳ දුන්නේ නෑ. ඒ සංස්කාර ලෝකයේ ඒ අම්මා තාත්තලට ඒසා අසාධාරණයක් කළා. ඒ අම්මා තාත්තා මොකද කළේ? ඒ අම්මා තාත්තා බවේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා. මොකටද? අනාගතේ අම්මලා වෙලා තාත්තලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්න. පින්වතුනි බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ. ඒත්තේ අම්මා තාත්තා මොකද කළේ? බාවේ ඈතින් ඈතට ගියා. නැවත නැවත අම්මලා තාත්තලා වෙලා ලෝකෙට දරුවන් බිහි කරන්න. පින්වතුනි
අම්මලා තාත්තලාගේ මෝහේ කතාව අම්මලා තාත්තලාගේ මෝහේ කතාවේ ඒ නිසා මේ මොහොතේ අපි දරුවා නිසා ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා නම් අපි මොකද කරන්නේ දරුවා උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න දරුවෝ ලැබීමට අදාළ සංස්කාර රැස් කරනවා බිරිඳ ස්වාමිපුරුෂයාට ඔබ ගැටුණොත් ඇලුණොත් මොකද ඔබ කරන්නේ සංසාරයේ තවත් බිරිඳක් ස්වාමිපුරුෂයෙක් ලැබීමට අදාළ සංස්කාර ඔබ රැස් කරනවා කවදාද අපි මේ නිරෝධයට යන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම අදිස්ථානයක් ඇති කරගන්නවා බුදුරජාණන් වහන්සේ අපිට අදිස්ථානයක් ඇති කරගන්න කියනවා පින්නතුනි අතීතේ මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කළා මං දකිනවා සංසාරේ මම අම්මලා කී කෝටියකට මාව දස මාසයක් කුසේ හොවාගෙන දැරීමේ දුක මම සංසාරේ දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී කෝටියකට නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට මිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී කෝටියකින් මම ලේ ටිකේ අම්මලගේ කිරි කරලා බොන්නේ නැද්ද සංසාරේ අම්මා තාත්තලා කී කෝටියකද අත්තොල දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැද්ද කවදාද මේක අපි නවත්තන්නේ කවදාද අපි මේකෙන් නිදහස් වෙන්නේ අරසා අම්මලට අපි මේ දුක දිනලා තියෙනවා නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපිට අදිෂ්ඨානයකට එන්න කියනවා මොකද්ද මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අදිෂ්ඨානයකට ඉන්නවා මොකද්ද මේ භව ගමනේ නැවත කිසිම අම්ම කෙනෙකුට මාව දස මාසයක් උසේ හොවාගෙන දැරීමේ දුක මම දෙන්නේ නැහැ මේ ලෝක ධාතුවේ කිසිම අම්ම කෙනෙකුට නැවත නොවිඳිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට මිහි කිරීමේ දුක මම දෙන්නේ නැහැ නැවත මේ ලෝක ධාතුවේ කිසිම අම්ම කෙනෙකුට කිසිම අම්ම කෙනෙක්ගේ ලේ ටික කිරි කරලා මං සංසාරේ බොන්නේ නැහැ නැවත මේ ලෝක ධාතුවේ කිසිම අම්ම තාත්ත කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා අසුචි මං තවරන්නේ නැහැ නැවත මේ බවකමනේ කිසිම තාත්ත කෙනෙක්ගේ දහදිය ශ්‍රමය මගේ පෝෂණය උදෙසා මං යොදා ගන්නේ නැහැ. මේ අදිස්ථානෙට එන්න. ඒ අදිස්ථානෙට එන්න. ඔබේ අදිස්ථානෙට එන්නේ නැතුව ඔබ හිතනවා නම් ඔබේ අම්මා තාත්තා මතු බුදු වේවා. ජාති ජාතිත් මගේ අම්මා තාත්තා මගේම වේවා. මේ අහිංසකින්ද තවත් දුක් දෙන්න එපා. මේ පංච උපාදානස්කන්ධ නිරුමයේ මායාවේ ඇත්ත විනිවිද පෙන්නන්න ඇත්ත මතු කරලා දෙන්න ඇත්ත මතු කරලා දෙන්න පින්වතුනි මේ සා දුක් සාගරයක් ඔබත් මමත් ඔබට අයිති නැති ඇසක් නිසා ඔබ විඳලා තියෙනවා ඔබට අයිති නැති කන නාසය දිව ශරීරය මනස නිසා විඳලා තියෙනවා මේවාට පස්සේ වෙන බාහිර රූප නිසා ඔබ විඳලා තියෙනවා තව දුරටත් අනුන් නිසා දුවන කෙනෙක් වෙන්න එපා ඔබ නවතින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අපවත් වෙන්න පිළිනිවන් පාන්නේ අර සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක් අපේ ප්‍රධාන ශ්‍රාවකින් වහන්සේ අතපය කුඩු කරලා අපවත් කළා කොසල රජතුමාට පැමිණිලි කරන්න මේ හොරුන්ට උපරිම දඬුවම් දෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන්ට පුංචි හෝ අසාධාරණයක් වෙලා නැහැ මේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා හොරු අල්ලලා අතපය කුඩු කරලා පිළිනිවන් පාලා බුදුරජාණන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. ඇයි? ඔය මුගලන් සංසාරේ තමන්ගේ අකීකරු බිරිඳගේ කීම අහලා තමන්ගේ අම්මා තාත්තව ඔය විදියටම අතපය කුඩු කරලා කැලේට දැම්මා.
අන්න බුදුරජාණන් වහන්සේගේ කර්මය කර්මඵල විශ්වාසය අන්න බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේ කිව්වෝය මුගලන් මහරහතන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ මුතුරිය ඔබෙන්ද එන්න අපි ඔබෙන්ද එන්න වෙනවා අර දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගල පෙරලලා සිරි පතුලෙන් රුධිරය එද්දි බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ සුවපත් වේවා කියලා හිතුවා ඒ සුවපත් වේවා කියන චිත්තය සතර සතිපට්ඨානයේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයෙන් හොදලා දැම්මා එහෙනම්තුනි උන්වහන්සේ ඇයි එහෙම කළේ උන්වහන්සේ දන්නවා දේවදත්ත ගල පෙරලුවා ගල පෙරලන්න දේවදත්තට දැනීම සකස් වුණේ බුදුරජාණන් වහන්සේගේ අතීත කුසලයක් අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දිවීම නතර කළා හිටියේ ගල පෙරලලා සිරිපතුලෙන් රුධිරයේදී බුදුරජාණන් වහන්සේ නැවතිලා හිටියේ බුදුරජාණන් වහන්සේ නවතිද්දී දේවදත්ත දිව්වා දේවදත්ත දවස කල්ප සිය කෝටි ප්‍රකෝටි ගානක් අවීචියේ දුක සමග දුවනවා පිටතුනි ඒ නිසා ඔබ ලෝකෙට යන්න දෙන්න ලෝකෙට දුවන්න දෙන්න ඔබ නවතින්න ඔබ නවතින්න ඔබ කොහොමද නවතින්නේ ඔබ අකමැතියක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්නේ එහාට යන්න එපා ඔබ අකමැතියක් ඇහුණොත් ඇසුනා කියන තැන නවතින්න දැන් මම මෙතන බණ කියන්න පටන් ගත්ත වෙලාව ඉඳන් මට මේ ඉස්සරහා පුංචි දරුවෙක් කතා කරනවා ඇහෙනවා මම මොකද කළේ ඇසුනා මෙහාට දෙන්නේ මම මෙතන නතර වුණේ නැත්තම් මොකද වෙන්නේ පුංචි දරුවෙක්ගේ කතාවක් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා බණ කියන වෙලාවට මට ඇහෙනවා ටෙලිෆෝන් අර දුරකථන නාද වෙනවා මම මොකද කරන්නේ ඇසුනා ඉතරයි එහෙම නොවුනත් මොකද වෙන්නේ අර යකඩ ගොඩක් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා පින්තුණි අපි කවදාද මේ දිවිල්ල නතර කරන්නේ මේ දිවිල්ල නතර කරන්න ඕනේ ඒකට සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ ඇයි මගේ ඉස්සරහා පොඩි දරුවෝ කතා කරන්නේ සුන්දර ධර්මයක් මොකක්ද මේ ධර්මය පින්තුණි මම පුංචි කාලේ මම දන්නවා මම අපි පුංචි කාලේ බණ ගෙවල් වල ගිහින් අම්මලා බණ හක්කිය අපි කොච්චර ගෑන ගහලා තියනවද සංසාරේ සංගයා බණ කියන වෙලාවේ මම පොඩි කාලේ කොච්චර කෑ ගහගත්තද විපාක එනවා විපාක එනවා ඒ පුංචි දරුවා කතා කරන්නේ මගේ විපාකයක් නමුත් ඒ පුංචි දරුවා තේරුම් ගන්න ඕනේ ඒ පුංචි දරුවාගේ අම්මා තාත්තා තේරුම් ගන්න ඕනේ සංගයා විදර්ශනාත්මක බණක් කියද්දි දරුවා කතා කළොත් ඒ දරුවෝ කවදා හරි ලොකු වෙලා පැවිදි වුණොත් නිවි හැමිට බණක් කියන්න නම් හම්බ වෙන්නේ පොඩි යෝ කටේටම කෑ ගන්න හේතුඵල ධර්මයන්. හොඳට තේරුම් ගන්න. මේවා සුන්දර හේතුඵල ධර්මයන්. දරුවගේ කෑ ගැහින්න ඉදිරියේ ටෙලිෆෝන් එක නාදු වීම ඉදිරියේ ධර්මයක් තියෙනවා. අපි දක්ෂ වීතුයි මේ ධර්මයේ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දාගල ජීවිතයට ගන්න. ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. අකමැති ශබ්දයක් ඇහුණොත් ඇසුනා කියන දැන නවතින්න ඔබට අකමැති දෙයක් දැනුනොත් ලෝභ දේශ මොහයන් දැනුනා කියන දැන නවතින්න විමුතුනි අදින් පස්සේ මිහිවෙන ලෝකය සතුටුදායක ලෝකයක් නෙමේ අපිට දකින්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ හිතන්න ලැබෙන්නේ අකමැති දෙයක්මයි කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඔබ කාටවත් ඇඟිල්ල දික්කොත් ඔබ දිශාවට ඇඟිලි හතරක් දික් වෙනවා ඒ නිසා අපේම අකුසල් නිසායි අකමැති දේවල් දකින්නේ සප්පිති රජවරු කවදාකවත් අකමැති දෙයක් දැක්කේ නැහැ සතුරු දෙයක්මයි දැක්කේ කැමති වෙන දෙයක්මයි දැක්කේ එයි සුන්දර දස කුසල් ධර්මයන්ගේ පුණ්‍ය ශක්තිය ධිමතුනි ඒ නිසා අදින් පස්සේ විහිවෙන ලෝකය අපි අකමැති දේවල් වලින් පිරිච්ච ලෝකයක් අපි අකමැති ශබ්ද වලින් පිරිච්ච ලෝකයක් අපි අකමැති දැනීම් වලින් පිරිච්ච ලෝකයක් සායේ ලෝකයේ ඉදිරියේ ඔබ සුරක්ෂිත වෙන්න ඒ ලෝකයේ ඉදිරියේ ඔබ සතර අපායට යන පුද්ගලයේ බවට පත් වෙන්න එපා එහෙනම් ඔබ ඉදිරියේ ඔබ අකමැති දැක්ම ඇසුම දැනුමක් ඇති වුණොත් දැක්කා කියලා නවතින්න ලෝකේ හදන්න යන්න එපා
පින්වතුනි ලෝකේ හදන්න යන්න එපා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහල වෙලා හැදුන් නැති ලෝකයක් මේක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව පහල වුණා කියලා දඹදිව හැදුන්නේ උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට දඹදිවෙන් බුදුදහමත් අයින් වෙලා යනවා එහෙනම් බුදුරජාණන් වහන්සේට ලෝකේ හදන්න පුළුවන් කමක් ලැබුණේ ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය මොකද්ද කියලා කියනවා මොකද්ද ලෝකේ අර්ථය ලෝකේ අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි මේ තේරුම් ගන්න අපි මේ හදන්න යන්නේ කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයක් ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයක් එනිසා ලෝකය කවදාකවත් හදන්න බෑ මොනවද කැඩෙන්නේ රූපය කැඩෙමින් බිඳෙමින් විසිරෙනවා වේදනාවෝ කැඩෙමින් බිඳෙමින් විසිරෙනවා සංඥාවෝ සංස්කාරයෝ විඥානයෝ කැඩෙමින් බිඳෙමින් විසිරෙනවා ඇයි පින්වතුනි ලෝකයේ ස්‍යාත්මක වෙන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයන් මත කුසල් සංස්කාරත් අනිත්‍යයි අකුසල් සංස්කාරත් අනිත්‍යයි මේ කුසලය විපාක දෙද්දී මේ විපාකේ අනිත්‍ය වෙලා අකුසලයක් උඩට වෙනවා කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි ලෝකය එහෙනම් මේ ලෝකය නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ නමකටවත් බෑ උන්වහන්සේ ධර්මයේ කියන්නේ නිවැරදි නොවන ලෝකය උපයෝගී කරගෙන අපිට නිදහස් වෙන්නයි ඉතරයි ලෝකේ හදන්න නෙමෙයි ලෝකේ හදන්න නෙමෙයි නොහැදෙන ලෝකය ලෝකේ හදන්න බෑ ලෝකය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා ඒ සංස්කාරයෝ අනිත්‍යයි ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය පෙන්නලා උදලාට ලෝකේ නිදහස් කරන්නයි එනිසා තව දුරටත් මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය ගොඩනගා ගන්න එපා ඔබ ඇහෙන් රූපයක් දකිද්දී එක අකමැතිනම් දැක්කා කියන තැන නවතින්න ඇසුනා කියන තැන නවතින්න දැනුණා කියන තැන නවතින්න ඔබ නවතින්න ලෝකෙට යන්න දෙන්න සාධ්‍යයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුර්ලභ අර්ථයන් හතරක් තියෙනවා කියලා. මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභ මාර්ගයන් හතර. මීට වඩා දුර්ලභ මාර්ගයක් ලෝකේ නැහැ. හොඳින් තේරුම් ගන්න. මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභ මාර්ගය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පහළ වීම. දැන් බලන්න ඔබ මොනසානම් පුණ්‍යවන්තද කියලා බලන්න. මොනසානම් පුණ්‍යවන්තද ඔබ? ඇයි? මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය දරාගෙනයි සිංහල බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. මුදල තේරුම් ගන්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වුණ ශ්‍රේෂ්ඨම උත්මයා දෙවියන් රක්මයින් වන්දනා කරපු උත්තමයා දේශනා කරන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම දුර්ලභ මාර්ගය සම්මා සම්බුද්ධ ශාසනය. විමතුනි ඔබ කොච්චරනම් පුණ්‍යවන්තද? ඔබ කොයිසානම් වාග්යවන්තද? කෝටි ප්‍රකෝටි ගානක් මිත්‍යා දුෂ්ටික ලෝකයක් මැද්දේ මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය දරාගෙන ඔබ ඉපදුනා. මේ දුර්ලභ භාවයෙන් අතු කරගන්නේ අද අපේ රටේ ජනතාවට මොකද්ද වෙලා තියෙන්නේ ඔබේ මේ ශ්‍රේෂ්ඨ උපතේ දුර්ලභ භාවය දකින්නේ ඔබ ඉපදුන මේ ශ්‍රේෂ්ඨ මාතෘභූමියේ දුර්ලභ භාවය දකින්නේ මුතුනේ උපන් රට දෙවෙනි තැනට දාලා ඔබ යන්නේ හදන්නේ ඇමරිකාවට එංගලන්තයට කැනඩාවට ඕස්ට්‍රේලියාවට ජපානයට මුතුනේ බුදුරජාණන් වහන්සේට කීකරු අකීකරු වෙන්න එපා ඔබලා යම් හේතුවක් නිසා මේ උත්තර පුණ්‍ය භූමියේ ඉපදුනේ මේ භූමියේ සේමසේ භූමියක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ ලෝක ධාතුවේ පූජනීය බිම් කඩේ ඔබ මේ දෙපා තබාගෙන ජීවත් වෙන්නේ පින්වතුනි මෙවන් පූජනීය බිම් කඩක් මේ මුළු ලෝක ධාතුවේම නැහැ උදින් තේරුම් ගන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සන්නමාලි මහා සෑසමතුන් වහන්සේ දන්දනාතුන් වහන්සේ
නුතුම් පූජනීය වස්තුන් වැඩ ඉන්න පූජනීය බිමක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ. ඔබේ උපන් ජාතිය වටිනාකම තේරුම් ගන්න මේක ලෝකයා ඉදිරියේ දෙවිතෙන්ට දාන්න එපා. එවන් උත්තර පූජනීය භූමියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසළොස්වක පොය දවසේ කෞතිසාවේ සුදම් සභාව රැස් වෙනවා. සුදම් සභාව රැස් වෙන්නේ පසළොස්වක පොය දවසේ සප්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සුදම් සභාව පසළොස්වක පොය දාට රැස් වෙද්දී ලක්ෂ ගාණක් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා. එදාට තමයි සප්‍ර දෙවියන් දකින්නේ අලුතෙන් අලුතෙන් සස්ත්‍රීක දෙවිවරු තෞතිසාවේ පහළ වෙලා සස්ත්‍රීක වර්ණයේ සැපේ බලයේ වැඩි දෙවිවරු තෞතිසාවේ පහළ වෙලා එදාට තමයි සප්‍ර දෙවියෝ දකින්නේ. මෙතුණී මේ වෙලාවට සප්‍ර දෙවියෝ සාදුකාර දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතුණී මේ සප්‍ර දෙවියෝ සාදුකාර දෙන්නේ අර අලුතෙන් උපත ලැබපු දෙවිවරුන්ට නෙමෙයි. සක්‍ර දෙවියන්නේ සාදුකාර දෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන තියෙන බිම් කඩටයි. පින්වතුනි සෑම සුදම් සභාව රැස් වෙන දවසකම සක්‍ර දෙවියන් නැතුරේ මහේශාක්‍ය දෙවිවරු සාදු සාදු කියලා සාදුකාර දෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන සිටින බිම් කඩටයි. ඇයි පින්වතුනි මේ බිම් කඩේ දෙපා තබාගෙන ඉන්න මිනිස්සයෝයි ඔබලායි තිංකම් කරලා දන් දීලා සිල් රැකලා මෛත්‍රිය වඩලා පින්වතුනි මරණාසන්න මොහොතේ මේවා සිහියට නගාගෙන වර්ණය සැපය බලය සස්ත්‍රීක දීර්ඝව වෙලා සුදම් සභාව ඉදරේ. එනම් බුදුරජා එනම් සක්‍ර දෙවියෝ සාදුකාර මේ බිම්කඩේ ජීවත් වෙන මේ සිංහල බෞද්ධ ජනතාවමයි. තිං කරලා දන් දීලා සිල් රැකලා මෛත්‍රිය වඩලා සස්ත්‍රීක දෙවියන් බවට පත් වෙලා සුදම් සභාව ඉපදෙන. එහෙම නැතුව ඇමරිකාවෙන් රුසියාවෙන් චීනෙන් ඉන්දියාවෙන් කවුරුවත් සුදම් සභාවට යන්නේ නැහැ කිව්වොත් තෞතිසාවට යන්නේ නැහැ. ඒ නිසා තෞතිසාවේ ඕපපාතිකව උපත ලබන සියලුම වර්ණ්‍ය සැපේ බලේ වැඩිවරු තෞතිසාව ඉපදෙන්නේ මේ පුණ්‍ය භූමියේ පින්වත් ඔබලා අතරින්මයි. එනිසා මෙවන් උත්තම පුණ්‍ය භූමියක් දිනපතා සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ දෙවියන් ලක්ෂ ගාණක් රුවන්වැලි මහා සෑසමුදුන්ට ජයශ්‍රී මහා බෝසමුදුන් වහන්සේට වන්දනා කරන සුන්දර බිම් කඩක් ඔබ මේ උපදිලා තියෙන පිටුනි. එනිසා මේ ඔබ උපන් භූමියේ ශ්‍රේෂ්ඨභාවය දකින්න මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම බිම් කඩක සිංහල බෞද්ධෙක් වෙලා මේ ලෝක ධාතුවේ දුර්ලභම අයි අර්ථය වෙන සම්මා සම්බුද්ධ ශාසන අර්ථය දරාගෙන ඔබ ජීවත් වුණා. එනිසා ඔබේ මේ උපතේ වටිනාකම දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දෙවෙනි දුර්ලභ අර්ථයක් තියෙනවා. මොකක්ද ඒ දෙවෙනි දුර්ලභ අර්ථය? ඔබ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ඔබ ලබයිද? එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එන්නතුනි මේ උතුම් පුණ්‍ය ශක්තිය ඔබ නිවැරදිව දකින්න මොනවද අහන්නේ? දුක උපද්දවන, තෘෂ්ණාව උපද්දවන, භවය උපද්දවන සතර ආපායට අරන් යන දේවල්ම නේද අහන්නේ? එවන් දුක්ඛිත දේවල් අහන ලෝකයක් තුල පින්වතුනි මේ උතුම් චතුරාර්ය සත්‍ය අහන්න ඔබ දක්ෂ වුණේ මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයක් ඔබ ලබලයි. ඔබේ උපතේ ශේෂ්ඨභාවය දකින්න තුන්වෙනි දුර්ලභ අර්ථයක් ලෝකේ තියෙනවා. මොකක්ද ඒ තුන්වෙනි දුර්ලභ අර්ථය? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා අපි ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා සෝමාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද? එය ලෝකේ තුන්වෙනි දුර්ලභ අර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
පින්වතුනි අපි සෑම කෙනෙක්ම තුන්වෙනි දුර්ලභාර්ථයේදී ප්‍රමාදීභාවයෙන් පත් වෙලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබුණා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ඇහුණා ඔබට මට තාමත් පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ චතුරාර්ය සත්‍යය නිවනින් මෙනෙහි කරලා උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් තුන්වෙනි දුර්ලභාර්ථයේ ජීවිතයට ගන්න පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරක් නෙමෙයි අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදීම අපි ළඟ ඔය ප්‍රමාදී භාවය ඔබෙත් මගෙත් ළඟ තිබුණා හතරවෙනි දුර්ලභ කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් තාමත් මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැරි වුණේ උමනේ හේතුවක් නිසාද කියලා මොකද්ද ඒ හේතුව ලෝකේ හතරවෙනි දුර්ලභ ආර්ත්‍ය තමයි හුදවේදී භාවය හිමතුනි ඔබටත් මටත් තාම උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැරි වුණේ හතරවෙනි දුර්ලභ ආර්ත්‍ය වෙන හුදවේදී භාවය අපි අපේ ජීවිතවලට තාම එකතු කරගෙන නැහැ පින්වතුනි අපි කාටද කුතවේදී නොඋනේ ඔබත් මමත් තාම බුදුරජාණන් වහන්සේට කුතවේදී වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා පුන පුනා අපිට කියද්දී තාම සංස්කාරය නිට්ටයයි කියලා ගන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංජකේ සැතපීලා ලෝකයාට අවසාන අවවාදය දෙනවා මොකක්ද ඒ අවවාදය මහණෙනි සියලු සංස්කාරය අනිත්‍යයි මොනවාද සංස්කාරය ඔබ මේ කරන කුසල් අකුසල් මහණෙනි මේ සියලු සංස්කාරය අනිත්‍යයි එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරය වංචාවක් මේ සංස්කාරය ප්‍රෝඩාවක් මේ සංස්කාරය ඇස්පෙන්දුමක් මහණෙනි අමුතුකටත් මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබට අහිමි කළේ මේ සංස්කාරයන්ගේ නිත්‍යභාවයමයි නමුත් තාමත් අපි බුදුරජාණන් වහන්සේට කුතදේවි වෙලා නැහැ අපි සිතන සිතුවිල්ලක් පාසා සංස්කාරයන්ට ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ හිස ගින්නත්තේ ඒ ගිනි නිවන්නේ අංශේද මේ බව ගින්තර නිවා ගන්න කියලා අපිට අවවාද කරද්දී කරන පින්කමක් පින්කමක් පාසා අපි භවයේම ප්‍රාර්ථනා කරනවා තාම බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙලා නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙන්න බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙලා ඔබ මේ කරන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ මේ භවයේ ප්‍රාර්ථනා කරන්න එපා හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ අංශේද බව ගින්දර නිවන දිසාවට මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දිසාවට ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් පින්වතුනි ඔබටත් මටත් තාම මේ තුන්වෙනි දුර්ලභ ආර්ථය මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් තාම අපිට සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් පින්වතුනි අපි කොතනද ඉන්නේ අපිට බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරන්නේ සෝවාන් ඵලයයි අපි තාම උතුම් සෝවාන් ඵලය කරා ගිහිල්ලා නැත්තම් අපි කොතනද ඉන්නේ කියන කාරණේ අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ පින්වතුනි මෙතන ඉන්න සෑම කෙනෙක්ම එක් ඔබ සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් අර්ථවත් ආකාරයෙන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම එක්කෝ සද්ධානුසාරි එක්කෝ ධම්මානුසාරි හොඳට තේරුම් ගන්න. මෙතන කිසිම පුද්ගල කෙනෙක් නැහැ. සමහරු හිතනවා අපි තාම පුද්ගලයි කියලා. ඉන්වතුනි පුද්ගලයි කියන්නේ තෙරුවන් සරණ ප්‍රතික්ෂේප කරන කෙනා. ඔබලා තෙරුවන් සරණ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා ඔබලා පුද්ගල දැනගෙන ඉන්නේ ඔබලා ඉන්නේ කොතනද? සද්ධානුසාරි ධම්මානුසාරි තැන් දෙකෙන් එකට. ඒ කියන්නේ සෝවාන් මාර්ගය තුලයි ඔබ ඉන්නේ. හොඳින් තේරුම් ගන්න ඔබ සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනෙක්. එතකොට කවුද මේ සද්ධාංසාරී කෙනා කියන්නේ? කවුද මේ ධම්මාංසාරී කෙනා කියන්නේ? පින්වතුනි යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම්
ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් අපි හැම කෙනෙක්ම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා මොනවාද ඒ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සමව වැඩින වෙලාවෙ අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ බල ධර්මයන් බවටයි අපි තුල වැඩෙන්නේ නමුත් අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව වැඩිලා නැහැ එහෙනම් දැන් බලන්න ඔබ සද්ධාංසාරී කෙනෙක්ද ධම්මාංසාරී කෙනෙක්ද කියලා කවුද මේ සද්ධාංසාරී කෙනා කියන්නේ පින්වතෙක් ඉන්නවා එයාට පෙරුවන් කෙරේ සද්ධාව තියෙනවා වීර්යයක් තියෙනවා එයා සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරනවා පාන්දර 3ට නැගිටලායි ධානය හදන්නේ පාන්දර 4ට නැගිටලායි සිල් සමාදන් වෙන්නේ යොදුන් ගණන් ගෙවාගෙන පින්කම් වලට යනවා සද්ධාවක් තියෙනවා වීර්යයක් තියෙනවා සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද ඊළඟ ජීවිතේ මට සුන්දර දිව්‍ය ජීවිතයක් සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා කියලා අනිත්‍ය වියන් සංස්කාර ප්‍රාර්ථනා කරනවා මොකද වෙන්නේ මේ පැත්තෙන් සද්ධාවක් තියෙනවා මේ පැත්තෙන් වීර්යයක් තියෙනවා අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරන්නේ මොකද වෙන්නේ මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහතට යනවා එයි වැඩෙන්නේ පංච නීවරණයි මෝහයයි එයි අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරන්නේ නම සද්ධාවක් තියෙනවා වීර්යයක් තියෙනවා සද්ධාවෙන් වීර්යෙන් පින්කම් කරලා අනිත්‍ය වූ සංස්කාර ප්‍රාර්ථනා කරද්දී මේ පැත්තෙන් සද්ධාව වීර්ය උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව අන්න එයාට කියනවා සද්ධාංසාරී කෙනා කියලා. ඔබ පින්කම් කරමින් දන් දෙමින් ඔබ තවම ප්‍රාර්ථනා කරන්නේ භවය නම් අනිත්‍ය වූ සංස්කාර නම් ඒ කියන්නේ ඔබට සද්ධාවත් වීර්යයක් තියෙනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව නැහැ මෙන්න ඔබ සද්ධාංසාරී කෙනා. එතකොට කවුද මේ ධම්මානුසාරී කෙනා කියන්නේ? එයාට පෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා, වීර්යයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීර්යෙන් ධර්මය හදාරනවා, ධර්මය කතා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය දේශනා කරනවා, ධර්මය සටහන් කරනවා. එයාට සූත්‍රගත විනය අභිධර්මයන් කටපාඩම් සද්ධාවක් තියෙනවා, වීර්යයක් තියෙනවා. එයා සද්ධාවෙන් වීර්යෙන් ධර්මය හදාරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඊළඟ ජීවිතයේ මම සුන්දර දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පැත්තෙන් සද්ධාව, වීර්ය, ධර්ම ගැනීම උඩට යනවා. මේ පැත්තෙන් සමාධිය, ප්‍රඥාව පහතට යනවා. එයි වැඩෙන්නේ පංච නීවරණයි, මොහයයි. අන්න එයා ධම්මානුසාරී වඩා පහසුවෙන් සෝවාන් ඵලය කරා යන්න පුළුවන් කාටද? ධම්මාංසාරී කෙනාට. මොකද එයා ධර්මය දන්නවා. එයා සූත්‍රගත ධර්මයේ විනය අභිධර්මයන් දන්නවා. එයාට කියන්නේ නුවණින් ගලපලා මෙනෙහි කරලා මතු කරගන්නයි. නමුත් එයා ඊට අදක්ෂයි. ඒ නිසා සද්ධාංසාරී ධම්මාංසාරී දෙන්නගෙන් වඩා පහසුවෙන් සෝවාන් ඵලයට යාමේ හැකියාව තියෙන්නේ ධම්මාංසාරී කෙනාටයි. ඒකනම් පින්වතුනි ඔබත් මමත් අනිවාර්යයෙන්ම මේ සද්ධාංසාරී ධම්මාංසාරී කියන තැන් දෙකෙන් එහෙක ඉන්නවා. සැකයක් නැහැ, සැක කරන්න එපා. නමුත් දැන් අපිට මොකද කරන්න ඕනේ? මේ සද්ධාංසාරී ධම්මාංසාරී කියන සෝවාන් මාර්ගය අපි සෝවාන් ඵලය කරා අරන් යන්න ඕනේ. එතනින් දැන් මොකක්ද ඔබට කරන්න තියෙන්නේ? සද්ධාව වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.
වීර්ය වැඩි කරගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔබ මොකද්ද කරන්න ඕනේ? මෙන්න සද්දා වීර්ය සති. මෙන්න මැද්දෙන් සති ඉන්ද්‍රිය කියලා තියෙනවා. මේ පැත්තෙන් සද්ධාම වීර්ය, මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව, මැද්දෙන් සති ඉන්ද්‍රිය. එහෙමනම් ඔබ සද්ධාව වැඩි කරලා වීර්ය වැඩි කරලා වැඩක් නැහැ. ඔබ මොකද්ද කරන්න ඕනේ? සති ඉන්ද්‍රිය ඔබ ශක්තිමත් කර ගන්න ඕනේ. මේ සති ඉන්ද්‍රිය ශක්තිමත් වුණත් පමණයි ඔබේ මේ සද්ධාව වීර්ය සමාධිය ප්‍රඥාව උදෙසා ඔබට යොමු කර ගන්න පුළුවන්. එතකොට ඔබ කොහොමද සති ඉන්ද්‍රිය ශක්තිමත් කරන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න, සංසාර බය දකින්න, සංසාර ගැඹුර දකින්න, සංසාර දුර දකින්න, සංසාර බය, සංසාර දුර, සංසාර ගැඹුර දැකලා නුවණින් මෙනෙහි කරන්න. සංසාරේ මම ප්‍රණීත පින්කම් කරලා, ප්‍රණීත සීලයන් ආරක්ෂා කරලා, ප්‍රණීත මෛත්‍රියන් වඩලා සක්‍ර දෙවියෝ වෙලා ඉපදිලා තියෙනවා, සුජම්පතිය වෙලා ඉපදිලා තියෙනවා, ඉස්ත්‍රි රත්නය වෙලා ඉපදිලා තියෙනවා, සක්විති රජුව වෙලා ඉපදිලා තියෙනවා. සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා පින්තුනි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. දැස් පියාගෙන නුවණින් දකින්න, දැස් පියාගෙන නුවණින් දකින්න, දැස් පියාගෙන ඔබ මේ මනුස්ස ලෝකයට හිත යොමු කරන්න. මේ මුළු මනුස්ස ලෝකයේම තියෙන සුන්දර සංස්කාරයෝ නුවණින් දකින්න. රජවරුන් ඉන්නවා, සිටුවරුන් ඉන්නවා, ධනවතුන් ඉන්නවා, ප්‍රභූන් ඉන්නවා, නිලවතුන් ඉන්නවා, කුලවතුන් ඉන්නවා, බලවතුන් ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, අහිංසකයින් ඉන්නවා, යාචක පින්වතුන් ඉන්නවා. පින්වතුනි, මේ මනුස්ස ලෝකයේ මේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න. ඇමරිකාවේ ජනාධිපති වේවා, බ්‍රිතාන්‍ය රජිනිය වේවා, රජතුමා වේවා, අනිත්‍ය වූ සංස්කාරයෝ කියලා නුවණින් දකින්න. ඔබ මේ මළු මුළු මනුස්ස ලෝකෙම නුවණින් පීර පීර බලන්න. මේ මනුස්ස ලෝකයේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවද කියලා හොඳින් නුවණින් පීරන්න. නුවණින් පීර පීර බලන්න මේ රජවරු, සිටුවරු, ධනවතුන්, මහේශාක්‍ය බලවතුන්, මේ දුප්පතුන්, මේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවද කියලා ඔබ නුවණින් මෙනෙහි කරලා බලන්න. කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. සක්විති රජකෙනාත් මැරෙනවා, රජතුමා, සිටුතුමා ජරා වියාදි මරණයන්ට ලක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ තුල කිසිම නිත්‍ය වූ සංස්කාරයක් නැහැ. ඔබ මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. ඔබ නැවතත් නුවණින් පීර බලනවා. මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි ඉදි කටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් තියෙනවද කියලා. ඉන්නතුනි, ඉදිකටු තුඩකතරන් තෘෂ්ණාවක් තිබ්බොත් මනුස්ස ලෝකෙට පටිච්ච සමුප්පන්න විඥානය බැස ගන්නවා නැවත මනුස්ස ලෝකේ. නිසා ඔබේ ඉදිකටු තුඩකතරන් තෘෂ්ණාවක් තිබ්බත් ඒ පුංචි තෘෂ්ණාවත් ඔබ සතර සතිපට්ඨානයන්ගෙන් නිරෝධය කළා දානවා. දැන් ඔබට මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ. දැස් පියාගෙන නුවණින් දකින්න. මේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න. අද රජ වෙලා ඉන්න කෙනා, සිටු වෙලා ඉන්න කෙනා, ඇමති වෙලා, මන්ත්‍රී වෙලා ඉන්න කෙනා, ධනවතාත්, නිලවතාත්, කවදා හරි දවසක මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න. මනුස්ස ලෝකයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිද්දී මනුස්ස ලෝකයේ තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා පින්වතුනි. ඔබට නැවත මනුස්ස ලෝකයේ කියලා තෘෂ්ණාවක් නැහැ. රජ වෙන්න හිතුවත් අනිත්‍යයි කියලා චිත්තයයි ඔබ තුල ඇති වෙන්නේ. ඉදි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල දැන් ඔබට නැහැ. ඔබ මොකද වෙන්නේ? මනුස්ස ලෝකයේ හිත ගැලවෙනවා. ඊළඟට ඔබේ හිත පීඩන්නේ සස්ත්‍රීක දිව්‍ය බලවල. තුසිතේ යාමේ නිර්මාණ රතිය පරිණිම්මිත වසවත්තිය තාවතිසේ චාතුරු මහරජිකය. ඊළඟට ඔබ මේ සස්ත්‍රීක දිව්‍යතල නුවණින් පීර බලන්න. සක්‍ර දෙවියන්ගේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. සුජම්පතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න. සතරවරම් දෙවියෝ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න. කෝටි
ප්‍රකෝටි ගානක් මහේශාක දෙවිවරු ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙලා චුත වෙන ලෝකයේ දිහා බලන්න පින්වතුනි ඔබ නුවණින් පීර පීර මුළු දීප්ත පළවල අනිත්‍ය සංඥාව වතු කරගන්නවා ඔබ දැන් දන්නවා සප්ප දෙවියෝ කියන්නේ අනිත්‍ය සංඥාවක් වැඩක් නැහැ ප්‍රාර්ථනා කරලා සුජම් ප්‍රතිය කියන්නේ අනිත්‍ය කියන සංස්කාරයක් වැඩක් නැහැ ප්‍රාර්ථනා කරලා සතරවරම් දෙවියන් විස්කම් දෙවියන් මාතරී දෙවියන් මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි දීප්තල නුවණින් පීර පීර බලනවා දීප්තලවල කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවාද කියලා නිත්‍ය වූ සංස්කාරයක් නැහැ ඔබ නැවත නැවත බලනවා ඉන්දිකටු තුඩකතරම් පුංචියෝ තුෂ්ණාවක් දීප්තල කෙරෙහි තියනවාද කියලා මොකද ඔබ දැන් දන්නවා පුංචියෝ තුෂ්ණාවක් ඉන්දිකටු තුඩකතරම් තුෂ්ණාවක් තිබ්බොත් පටිච්ච සමුප්පන්න විඥාණය දැස ගන්නවා දීප්තලේ ඒ නිසා ඔබේ පුංචි තුෂ්ණාවක් සතර සතිපට්ඨානයන්ගෙන් පිරිසිදු කරනවා විපතුනි ඔබට දීප්තල කෙරෙහි තුෂ්ණාව පහ වෙනවා නැවත ඔබට දීප්තල කෙරෙහි තුෂ්ණාවක් නැහැ සක්‍ර දෙවියෝ සිහිපත් වෙද්දී ඔබේ සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා සක්‍ර දෙවියන් සිහිපත් වුණත් ඔබේ රූපය කායානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා සක්‍ර දෙවියන් සිහිපත් වුණත් ඒ උතුම් කුසල් සංස්කාරය ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා පින්වතුනි දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහව යනවා දැන් ඔබ මනුස්ස තල කෙරෙහි තෘෂ්ණාව පහ කළා සස්ත්‍රීක දිව්‍ය තල හය කෙරෙහි තෘෂ්ණාව පහ කළා ඒ කියන්නේ ඔබ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ කළා පින්වතුනි නැවත ඔබේ හිත කාම ලෝකයේ තුල පිහිටන්නේ නැහැ මොකද ඔබ කාම ලෝකයේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කා ඔබේ හිත කාම ලෝකයෙන් නිදහස් වෙද්දී ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඔබ දැන් මේ නුවණින් ගැලපුවා නුවණින් මෙනෙහි කරා සති සම්පෝත්‍යංගය ඔබ වඩා ගත්තේ මෙච්චර වෙලා සති සම්පෝත්‍යංගය අපේ දුර්වලයි අපි සංස්කාරයන් නිත්‍යයි කියලා දැක්කා මනුෂ්‍ය ලෝකයේ සංස්කාර නිත්‍යයි දිව්‍ය ලෝකයේ සංස්කාර නිත්‍යයි කියලා දැක්කා නමුත් දැන් ඔබ දන්නවා මේ සංස්කාරයෝ අනිත්‍යයි මේ කාම ලෝකයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඔබ මොකද කරන්නේ ඔබ සද්ධාමෙන් වීරයෙන් තීකම් කරලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එනවා ඉන්වතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙනවා එයා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුදහම පින්වතුනි තවම එක කාරණයක් කියලා ධර්ම දේශනා නවත්වනවා දැන් පින්වතුලා බොහොම සමාධිමත් සිටින් මේ උතුම් ධර්මයන් මෙතන ශ්‍රවණය කරද්දී මම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක් කියන්නේ මෙතෙන්ට පින්වතෙක් එනවා ඒ පින්වතා කවදාක්වත් බොරු කියන්නේ නැහැ එයා ඇත්ත කතා කරන කෙනෙක් එයා කවදාක්වත් හිස ගසලා දැම්මත් එයා බොරුවක් නම් කියන්නේ නැහැ ඇත්ත කතා කරන කෙනෙක් මේ ඇත්ත කතා කරන පින්වතා මෙතෙන්ට එනවා එයා එන්නේ අතේ තියුණු වේදලක් අතේ අරගෙන මොකක්ද අරන් ඉන්නේ තියුණු තියුණු වේගලක් අතින් අරගෙන මෙතෙන්ට එන ඒ ඇත්ත කතා කරන මහත්තයා ශබ්ද නගලා කියනවා මම ඔබලාට එක දවසක මේ වේගලෙන් වේගල් පාරවල් 300ක් ගහනවා වේගල් පාරවල් කීයක්ද දවසට වේගල් පාරවල් මං 300ක් ගහනවා ඒ වගේ මම අවුරුදු 300ක් ඔබට මේ වේ වැලෙන් ගහනවා අවුරුදු 300ක් කියන්නේ කීයක්ද දවස් 300ට පැයේවා 300යි දවසට වේවැල් පාරවල් කීයද දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් දවස ගානේ ඔබට මේ තියුණු වේ වැලෙන් මම පාරවල් 300 ගානේ ගහනවා 300 වෙනි අවුරුද්ද ගෙවුන දවසේ මම ඔබට උතුම් සෝවාන් ඵලය ලැබලා බොරුවක්ද මේක? එයා ඇත්ත කතා කරන
එයා බුරු කියන්නේ නැහැ. එයා මොකද්ද කියවපු ඇත්ත? මම දවසක මේ වේවැලෙන් පාරවල් 300ක් ඔබට ගහනවා. ඒ වගේ අවුරුදු 300ක් මම ඔබට මේ වේවැලින් ගහලා දවස ගානේ 300 අවුරුද්ද ගෙවුන වෙලාවේ මම ඔබට උතුම් සෝවාන් ඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ සාදු 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 ලාභයක්මයි ඒ දුක විඳලා සෝවාන් ඵලය. හරිද? මොකද්ද විඳින්න කියන දුක? දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැල් පාරවල් කාලා යමෙක් ඔබට කිව්වොත් 300 වෙනි අවුරුද්දේදී මම ඔබට සෝවාන් ඵලය දෙනවා කියලා, අනේ සාදු සාදු ඔබට ලාභයක්මයි දුක විඳලා සෝවාන් ඵලය ගන්න. ඉතින් පින්වතුනි අපි මේ සතර අපායන් නොමිදුනත් මේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් නොකළොත් පින්වතුනි කොයිසා දුක අපිට විඳින්න වේද? අර වේගල් පාරවල් 300 කියන්නේ මොයිස් මොනසා දුකක්ද? ඒක විඳින්න අනේ සාදු සාදු ලාභයක්. දෙයනේ අපි මෙතනින් බැහැරට ගියොත් කොයිසා දුකක්ද? මම දැස් පියාගෙන නුවණින් දකිනවා, මම මේ ජීවිතේ ලෝභ දේශ මෝහ වඩලා මරණාසන්න මොහොතේ විසිරුණු හිතෙන් මාව තිරිසන් ලෝකෙට වැටුණොත් මල්ලිකා විසම අසිතිසි දානය පූජා කරලා සතියකට පණුකුලේට වැටෙන සතර අපායෙන් මිදලා ඉන්නේ. එහෙනම් අපි කවුද පින්වතුනි? අපි කවුද? මල්ලිකා විසවට බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා සූත්‍රගත ධර්මයේ අවතන්නේ. මල්ලිකා විසම අසිතිසි දානය පූජා කරපු එකම තැනක්තිය ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ දෙවියෙකුට බෑ පූජාව. එවන් මහා පුණ්‍ය ශක්තියක් තිබුණෝ මල්ලිකා විසව මරණාසන්න මොහොතේ විදුරු සිල්පදයක් සිහිපත් වෙලා සතියකට සතර අපායට වැටෙනවා. අපි සතර අපායට වැටෙනොත් අපිට ගොඩේ ඉන්න බෑ. මම දැස් පියාගෙන දකිනවා, මම ලෝභ දේශ මෝහ වඩලා මරණාසන්න මොහොතේ ගැටෙන සිතකින් මම මැරුණොත් අපවත් වුණා, මම බල්ලෙක් වෙලා ඉපදුණා, ආත්ම භාව 500ක් මම බලුකුලේ. බුදුරජාණන් වහන්සේගේ උපමාවේ සාදු සාදු ලාභයි කියන්නේ මොකද කියලා ඔබ හිතන්නේ? මම ආත්ම භාව 500ක් බලුකුලේ. එහෙනම් මම ආත්ම භාව 500ක් බල්ලෙක් වුණොත් කර ගන්නා වූ අකුසල් මෙපමණයි කියලා කියන්න පුළුවන්ද පින්වතුනි? කියන්න පුළුවන්ද? ආත්ම භාව 500ක් බලුකුලේ. ඒ ආත්ම භාව 500ෙන් මං මිදෙtti තවත් ත්‍රිසං කුලයකටමයි වැටෙන්නේ. ඒ ත්‍රිසං කුලේ ආත්ම භාව 500ක්, ඒ ත්‍රිසං කුලේ මිදෙtti ආල්මත් ත්‍රිසං කුලයකට. ධර්මයක් දන්නේ නැහැ ත්‍රිසං සතා ප්‍රේතයා ආල්මත් නිරයන්ට වැටුනොත් කල්ප ගණන්. මේ බුදුරජාණන් වහන්සේ උපමාව කොයිසම් සාධාරණද? අනේ සාදු සාදු වේවැල් පාරවල් අවුරුදු 300 කාලා සෝවාන් ඵලය ගන්නෑ ඔබට ලාභයක්මයි ලාභයක්මයි. පින්වතුනි ඔබ සූදානම් වෙන්න මේ මොහොතේ ඉඳන් එක දවසකට වේවැල් පාරවල් 300ක් ගන්න ඒ උපමාව ඔබට අද දවසේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම මෙතන වාඩි වෙච්ච වෙලාවේ ඉඳන් මම වේවැල් පාරවල් 100 ගානක් කෑවා පින්නතුනි. මම වේවැල් පාරවල් 100 ගානක් කෑවා. කොහොමද වේවැල් පාරවල් 100 ගානක් කෑවේ? පින්නතුනි මම මොනම හේතුවක් නිසාවත් මොන සිද්ධියක් නිසාවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගත්තේ නැහැ. මම යමක් දැක්කද දැක්කා කියලා දැන හිටියා. මම යමක් ඇසුනද ඇසුනා කියලා දැන හිටියා. මම යමක් දැනුණද දැනුණා කියලා දැන හිටියා. පින්නතුනි මම මොනම හේතුවක් නිසාවත් තියෙන සෑම වේවැල් පාරකින්ම මිදුනේ නෑ. වේවැල් පාරක් කෑවා ඔබට පුළුවන් උදේ ඉඳන් රාත්‍රී වෙනකන් දවස පුරාමට වේවැල් පාරවල් දහස් ගාණක් කන්න. හෙට ඉඳන් ඔබ ලෑස්ති වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ වේවැල් පාරවල් ටික කන්න. ඔබට හෙට උදේට කේන්ති හිතක් ඇති වුණොත් සුවපත් වේවා කියලා මෛත්‍රී සිතක් ගන්න ඔබ මේ වේවැල් පාරක් කෑවා වෙනවා. ඔබ හිතට ඉඩ දුන්නේ නැහැ. දේශයේ ආස්වාදයට කේන්ති
ඒ ලෝභ සිතින් අතමත් කරලා අලෝභ සිතක් ගන්න ඔබ වේදල් පාරක් කෑව වෙනවා ඔබ ලෝභ සිතට ඉඩ දුන්නේ නැහැ ඔබට රාග සිතක් ඇති වෙද්දී ඒ රාග සිතින් අතමත් කරලා විරාගී සිතක් ගන්න ඔබ වේදල් පාරවල් කාපු කෙනෙක් වෙනවා ඔබ ඔබේ ආස්වාදයට ඉඩ දුන්නේ නැහැ ඉන්නතුනි ඔබට මෝහ සිතක් ඇති වෙද්දී ඒ මෝහ සිතේ අතපත් කරලා අමෝහය මතු කරගන්න පෙරුවන්ගේ ಗುಣ මතු කරගන්න අන්න ඔබ වේදල් පාරක් කාපු කෙනෙක් වෙනවා ඔබ හිතන්නකෝ ඔබට දවසට වේදල් පාරවල් කීයක් කන්න පුළුවන්ද කියලා ඔබ මොකද කරන්නේ උදේ ඉඳන් රැය වෙනකම් කේන්ති ආස්වාදයට යට වෙනවා ලෝභ සිතේ ආස්වාදයට යට වෙනවා රාග සිතේ ආස්වාදයට යට වෙනවා මෝහ සිතේ ආස්වාදයට යට වෙනවා යට වෙලා අපි වේදල් පාරවල් වලින් වලතිනවා පින්නතුනි අපි වේදල් පාරවල් වලින් වලතිනවා වේදල් පාරවල් වලක්වන්න එපා ඔබ වේදල් පාරවල් වැළක්වුවොත් මේ සංසාරයේ ඔබට විඳින්න වෙන දුක ඔබ දකින්න විඳින්න වෙන දුක දකින්න එක සිරිසන් කුලේ ආත්ම භාව 500ක් එක പ്രേත කුලේ ආත්ම භාව ඊට වඩා වැඩි වෙන්න පුළුවන් එහෙමනම් ඔබ උදේ ඉඳන් රැය වෙනකම් වේදල් පාරවල් කන කෙනෙක් වෙන්න දේශිත තුලින් මෛත්‍රිය මතු කරගෙන වේදල් පාරක් කන්න රාග සිත තුලින් විරාගය මතු කරගෙන වේදල් පාරක් කන්න ලෝභ සිත තුලින් අලෝභය මතු කරගෙන වේදල් පාරක් කන්න ඉන්නතුනි දවසට වේදල් පාරවල් 300 නිමේ ඔබට ඊට වඩා කන්න පුළුවන් ඊට වඩා කන්න පුළුවන් ඔබ දක්ෂ වෙන්න ඕනේ එතන උන් ඉස්සරහට ගිහිල්ලා දේශ සිතක් ඇති කරගෙද්දී මෛත්‍රී සිතක් ඇති කරගෙන මෛත්‍රී සිතක් සතර සතිපට්ඨානෙන් දකින්න රාග සිතක් ඇති කරගෙන විරාගී සිත මතු කරගෙන ඒ විරාගී සිතක් සතර සතිපට්ඨානෙන් දකින්න ලෝභ සිතක් තුලින් අලෝභය මතු කරගෙන ඒ අලෝභ සිතක් සතර සතිපට්ඨානෙන් දකින්න සැබෑ වේදල් පාරක් ආපුවයි බවටපත් වෙනවා ඒ නිසා ඔබ සූදානම් වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මොන අභියෝගය මොන බාධාව ආවත් මම වේදල් පාරක් කනවාමයි මම වේදල් පාරක් කනවාමයි මොකද මම සතර අපා අනුතුර දකින්නවා මම සෝවාන් ඵලයට පත් වෙන්න මට අවසාන මොහොතේ බැරි වුණත් මට විඳින්න කියන දුක මම දකින්නවා මම උදේ හමා වේදල් පාරවල් 300 මේ උපමාව 100ට නගා ගන්නවා මේ උපමාව 100ට නගා ගන්නවා සාව සූදානම් වෙන්න හෙට උදේ ඉඳන් වේදල් පාරවල් 300ක් කන බුදුරජාණන් වහන්සේට කීකරු ධර්මයෙන් බවටපත් වෙන්න කේන්ති ඉදිරියේ මෛත්‍රී අරගෙන වේදල් පාර කන්න දේශයේ ඉදිරියේ මෛත්‍රී අරගෙන වේදල් පාර කන්න පරිගැණීමේ ඉදිරියේ කරුණාව ඇති කරගෙන වේදල් පාර කන්න ලෝකසිත ඉදිරියේ අලෝකසිත ඇති කරගෙන වේදල් පාර කන්න රාගසිත ඉදිරියේ විරාගය ඇති කරගෙන වේදල් පාර කන්න මෝහසිත ඉදිරියේ අමෝහය ඇති කරගෙන වේදල් පාර කන්න පින්තුනි එසේ නොවි මේ ප්‍රශ්නේ අපිට විසඳන්න බැහැ මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ ඔබ මේ මොහොතේ කවුරු මගේ කරගෙන ජීවත් වුණත් ඔබ කොච්චර දේවල් මගේ කරගෙන ජීවත් වෙනවද මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ පුතා මේ මගේ දුව මේ මගේ බිරිඳ මේ මගේ පෙම්වතා මේ මගේ පෙම්වතිය මේ මගේ ඉඳලා මේ මගේ නිවස මේ මගේ වාහනය මේ මගේ රැකියාව මේ මගේ රට මේ මගේ ජාතිය මේ මගේ ආගම පින්තුනේ ඔය එකක්වත් අපිට අයිති නෑ ඔය එකක්වත් අපිට අයිති නෑ ඔය සියල්ල අනිත්‍ය වූ සංස්කාර ඔය සියල්ල අනිත්‍ය වූ සංස්කාර ඒ නිසා ඔබ මේ සියලු අනිත්‍ය වූ සංස්කාරයන් උපයෝගී කරගෙන ඔබ දක්ෂ වෙන්න දවසට වේවැල් පාරවල් 300ක් කන බුදුරජාණන් වහන්සේගේ උපමාවට ගරු කරන සුන්දර බෞද්ධෙක් වෙන්න සාදු කියනවා. පින්තුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ පින්තුල්ලා සුන්දර ධර්මදේශනාවෙන් පින්කමක් සිද්ධ කරලා ජීවිතේ තුලින් අප්‍රමාණ සම්සිද්ධියක් කරගත්තා ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ රැස් කරගත්තා වූ එසෑම ධර්ම දානමේ කුසල් ධර්මයක්ම මුලින්ම මේ පින්කම උදෙසා ඒ ගෞරවනීය අනුශාසකත්වය අපිට ලබා දුන් ගෞරවනීය විහාරස්ථානයේ විහාරාධිපති
අවසරයි ශාස්ත්‍රපති බලභෝවේ ධම්මකීර්ති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඒ වගේම අවසරයි හිඟුරක් දමනේ ධම්මානන්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළේ ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කරනවා සාදු 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 ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ පින්කම සංවිධානය කරපු පින්වත් ධනුෂ්ක රම්බොඩගේ මහත්මයා වස්සලා ආර්යසේන පින්වත් බිරිඳ නෙතුනේ විදුලිමා පින්වත් දියණිය ඒ වගේම අම්මල තාත්තලා ඒ වගේම මේ පින්කම උදෙසා මුදලින් සමයෙන් කාලයෙන් කැපවීම කරපු ඒ සියලුම පින්වතුන්ලාට සහ සම්බන්ධ වෙන්නා වූ සියලුම පින්වතුන්ලාට පින්වතුන්ලාගේ මව්දෙමාපියන් දුව දරුවන් ඇතුළු පවුල්වල සිටු දෙනාට දැකබලා සතුට වෙන සිටු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදුනා. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාකර අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වෙන දස දිසාවේම සත්‍යෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ අතීතයේ වැඩ සිට අපවත්ී වදාළ යම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නමක් පරලොව ජීවිතේ පින් බලාපොරොත්තු වේද මේ පින් දකිත්වා සතුටු වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවන්නේ කාන්තා සමිතියන්නේ කටයුතු කරලා මිය පරලොව ගින් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් පින්වතුන් පින්වතියන් වේද ඒ සෑම කෙනෙක්ම මේ පින් දකිත්වා සතුටු වෙත්වා. ඒ වගේම මීට මාස 6කට පෙර ඒ මිය පරලොව ගිය ධනුෂ්ක මහත්මයාගේ පින්වත් පියාණන් වෙන පින්වත් රන්ගොඩගේ පියසේන පින්වත් පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ද මේ පින් දකිත්වා සතුටු වෙත්වා. පරලොව ජීවිතේ වර්ණය සැපේ බලය ප්‍රඥාව පිණිසම මේ පින් හේතු වේවා කියලා මියගිය මව්දෙමාපියන්ගේ ඥාතීන්ගේ රුවගුණ සීයට නගාගෙන කරගත් ආ වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් හෝතු ගාතාව ශබ්ද නගර කියන්න. ඉදම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්පින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා. පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයන් ඒ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ගෞරවනීය සංඝරත්නයන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සලසත්වා කියලා දෙවියන්ටත් මේ දින අනුමෝදන් කරන්න. එක්තාවචාචාම්මේහි කියලා එක්තාවචාචාම්මේහි සම්පදම් කුඤ්ඤ
सभे देवानुमोदन्तु सब संपत्ति सिद्धिया एकावचाच पुण्य संपदं सभे भूतानुमोदन्तु सब संपत्ति सिद्धिया एकावचाच संपदं पुण्य संपदं सभे सत्तानुमोदन्तु सब संपत्ति Thank you.
එනිසා මම ඔබට විදර්ශනාවට භාවනාවට අදාළ ධර්මතාවයන් විතරයි අද මතක් කළේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ කරන කිනම් භාවනාවක් විදර්ශනා වේවා සමතේ වේවා ඒ සෑම භාවනාවක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ භාවනාවක් බවට පත් කරගන්න ඈ සාදු කියනවා. දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා ගෞරවනීය මාධ්‍යම විනාශ සබ්බීත්‍යෝ ව්‍යර්ථන්ත කියන්නේ උතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් මේ ධර්ම දාණයෙන් සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිණේ ශක්තියෙන් මේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා